ආයිබෝන් පළවෙනි ප්‍රාර්ථනා කරනවා 2018 උදාවන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සකල දෝෂ දුරුණු කෝටියක් දෝෂ දුරවන ලද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි සියලු දෙනාටම හදවතින් විශ්වකර්මත් මමත් විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා 2018 සිංහල අලුත් අවුරුද්ද උදාවීමත් එක්කම උදා වෙනවත් එක්කම අපි දන්නවා ඔබටත් මටත් හැමෝටම තියෙන මූලිකම අවධානය තමයි මේ අවුරුද්ද අපට කොහොම වේවිද කෙසේ වේවිද සුබ වේවිද යහපතක් වේවිද කියන එක දැනගන්න. ඉතින් අපි සූදානම් වෙනවා සිංහල අලුත් අවුරුද්ද උදාවත් එක්කම ඔබේ ලග්නෙට ඔබට කොහොමද කියන එක විග්‍රහ කරන්න. 2018 අප්‍රේල් මාස 14 වෙනි දින පෙරවරු 8:13 පමණ සිංහල අලුත් අවුරුද්ද නැකත් කෙලියත් සමග උදා වීමට නියමිතයි. ඒ උදා වෙන සිංහල අලුත් අවුරුද්ද මේ වර්ෂයේ විශේෂත්වයක් වන්නේ එකක් දුකට අධිපති පීඩිත ජනයා කම්කරුවා නියෝජනය කරන ජනයාතාව නියෝජනය කරන ලග්න අධිපති ලංකා කේන්ද්‍රයේ සෙනසුරු සතුරු ස්ථානයේ පහුගිය අවුරුදු දෙකමාරක් ගත කරලා ගිය ඔක්තෝබර් මාසයෙන් පස්සේ ගුරුටි හිමි ධනරාශිගත වීමත් එක්ක මිත්‍ර රාශියගත වීමත් එක්ක සෙනසුරු ගීති බින්නා වූ තර්මක පීඩාකාරී ලග්නවලට තිබුණු දරුණු කාල සීමාව පහව යාමක් පෙන්වු කිරීමක් තිබෙනවා. එනමුත් තව පැත්තකින් රාහු ග්‍රහය කටක රාශියේ ගෝචර ගමනියදෙන් නිසා සතුරුව පිහිටීමත් දක්නට ලැබෙනවා මේ අලුත් අවුරුදු උදාවත් එක්ක. තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙවර අලුත් අවුරුදු උදාවන්නේ සෙනසුරුට හිමි දිනයක් වන ශනි දිනයක වීම සහ සෙනසුරුට අයත් එහෙම නැත්නම් වර්ණයක් වන නිල් පැහැති වර්ණයක් තමයි මූලික කරගෙන මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබෙන්නේ. එය කිසියම් වූ අවධානයට ලක් විය යුතු සුවිශේෂ කාරණාවක් යයි ජ්‍යොතිර්වේදියෙකු හැටියට මම විශ්වාස කරනවා. කොහොම නමුත් සිංහල අලුත් අවුරුද්ද මේ ඔබේ ලග්නෙට ඔබට සුබ වේවිද කොහොම වේවිද ඔබේ ජීවිතයේ අලුත් නැවුම් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්ද විශේෂයෙන්ම ඔබට තිබෙනා වූ ආර්ථික සමාජීය මානසික කායික සැනසුම මේ සිංහල අලුත් අවුරුද්ද උදාවීමත් එක්කම අලුත් අවුරුද්දේ ඔබට ලැබේවිද කියන එක ඔබේ ලග්නයට පරීක්ෂා කරමින් බලන්න පුළුවන්. ඒ පිළිබඳව සුවිශේෂ විග්‍රහයක් කරන්න සූදානම. එමනම් මේ අපි සූදානම් වන්නේ ඔබ වෙනුවෙන් සිංහල අලුත් අවුරුද්දේ මේ දුක වේදනාව ගෙන දෙන අඳුරු කාලය පරදලා ආලෝකයේ ප්‍රීතිය සතුට සැනසුම ළඟා කරන ඒ නැකත් කෙලියත් එක්ක උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට ප්‍රීතිමත් වූ ආලෝකයක් ළඟා කරගන්නේ කෙසේද කියන එක පහදා දෙන්න සහ ඒ මාවත තෝරා ගන්න මෙහි කියවන යම් කරුණක් ඇත්නම් ඔබට පීඩාකාරී වෙන එහෙම නැත්නම් ඔබට අසාර්ථකත්වයට ලක් වෙන එහෙම නැත්නම් ඔබට මුහුණ දෙන්න තියෙන කිසියම් අභියෝගාත්මක දෙයක් එය ධනාත්මක විදියට සිතලා මෙහි අහන කාරණා ප්‍රතික්ෂේප නොකර ඔබ විසින් ඉදිරියට සැලසුමක් යොදා ගන්න මේ ඔබට යන්න සැලසුම් කරලා තියෙන මාවත ඒක දුෂ්කරයි කියලා මෙම විග්‍රහය තුළින් දැනෙනවා නම් වෙනත් මාවතක් තෝරමින් විකල්ප තෝරමින් ඉතාම ශක්තිමත් මානසිකත්වයකින් අලුත් ජව සම්පන්න ඔබේ ජීවිතේ ඔබේ දරුවා ඔබේ ස්වාමියා ඔබේ අම්මා තාත්තා ඔබේ භාර්යාව ඔබේ රැකියාව ඔබේ නිවස ඔබේ දේපල ඒ සශ්‍රීක කරමින් නැවුම් කරමින් අලුත් කරමින් ජීවිතේ සතුටු ඒ ආදරණීය ලස්සන මාවතක් තෝරගන්න මේ විග්‍රහය උපයෝගී කරගෙන වඩා හොඳ වෙන්න වඩා යහපත් වෙන්න ඔබට මේ විග්‍රහය හොඳ වේවා. යම් විදියකදී ඔබ පිළිබඳව සුබඵල නම් සම්පූර්ණ කියවෙන්නේ ඒ තවත් තහවුරු කරගනිමින් උත්සාහයයි වීර්ය ශක්තියයි එක ගමන යන්න කියලා එකසිතින් ප්‍රාර්ථනා කරමින් 2018 සිංහල අලුත් අවුරුද්ද ලෝකේ රටේ කොහේ හිටියත් ඔබට ජය සතුට ප්‍රීතිය සනසුම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරන විශ්වකර්මත් එක්ක
2018 සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියන එක. කුජග්‍රහයා ලග්නාධිපති වූ මේෂ ලග්නේ උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුදු උදාවත් එක්ක කොහොමද කියන එක විමසා බලමු. මේෂ ලග්නෙන් ඔබේ ලග්නාධිපති අඟහරු සෙනසුරු සමග පුණ්‍යස්ථානය ගැන කියවෙන නමවැන්නේ පිහිටලා තියෙන අතර ලග්නේ සිකුරු සහ රවි යෝගවි ඔබේ ලග්නේ පිහිටලා තිනවා. විශේෂයෙන්ම ලග්නින් හතරවැන්නේ රාහු ග්‍රහයා පිහිටලා තියෙන අතර සතුරුව ලග්නින් හත්වැන්නේ ඔබගේ විවාහ ස්ථානයේ එමෙන්නත සිර සම්බන්ධකම් ගැන කතා කරන හත්වැන්නේ ගුරු සතුරුව පිහිටලා තිනවා. විදේශීය ගැන කතා කරන එහෙම නැත්නම් වැස්තන ගැන කතා කරන 12 වැනි ඥානකාරක බුද ග්‍රහයා නීචව සඳු ග්‍රහය සමග පිහිටලා තමයි සිංහල අලුත් අවුරුද්ද ඔබගේ උදාවීමෙන් ඔබේ ලග්නේ පිහිටලා තියෙන්නේ. ඒ අනුව ගත්තාම මේ වසර ඔබට ලග්නේ රවි පිහිටීම ශක්තිමත් මානසිකත්වයක් සහ ජව සම්පන්න ශක්තියකින් යුක්තව හොඳ මානසිකත්වයකින් සිංහල අලුත් අවුරුද්ද ආරම්භ කරන්න පුළුවන් බව මතක තබා ගන්න ඕනේ. විශේෂයෙන්ම තරමක් ඔබ අන්‍ය අයට යටත් නොවන තරමක් දැඩි මතධාරී තේජවන්ත ස්වභාවයෙන් යුක්ත ඒ වගේම තරමක් ආඩම්බරකාර තීරණ ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරනවා. රවි සමග සිකුරු ඉන්නා නිසා ඔබ ප්‍රීතියෙන් සතුටින් වගේම ඍජු තීන්දු ගැනීම නොබිය වූ පැකිලින් නැතුව ඔබ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නා බවක් මේ වසර තුළ පෙන්නුම් කරනවා. විශේෂත්වය වන්නේ සූක්ෂමව කලාත්මකව ඔබට අවශ්‍ය හැකියාවල් ඒ මොහොතට ඉස්මතු වන බවක් පෙන්නුම් කරන නිසා ජීවිතයේ ජව සම්පන්නස සාර්ථකව යන්න පුළුවන් බව පේනවා. උජසනි පුණ්‍යස්ථානයේ නමවැන්නේ පිහිටලා තියෙන නිසා ඔබ තරමක් නිර්වුල් මනසක් තියාගන්න බාධාවල් තියෙන බව තමයි පෙන්නුම් කරන්නේ. ආගම භක්තිය ඇති කරනවා වගේ දැනට පිනට දෙන්න කැමති වෙනවා. නමුත් ඔබ හැම වෙලාවකම වාද බේද වලටත් තර්කානුකූලව කටයුතු කරන්න යනකොට ඔබට පීඩාකාරී දේවල් වලට මුහුණ පාන්නත් ආවේගශාලී හැසිරීමත් විශේෂයෙන්ම ඔබ මත ගැටුම් මතවාද ඉදිරිපත් වෙන බවත් පේනවා. ඒ නිසා වාද විවාද කර ගැනීම පසෙකලා ඔබ හැම වෙලාවකම බුද්ධියෙන් කටයුතු කරොත් ඔබට තිබෙනවා හානිදායක පීඩාකාරී දේවල් මගහරවා ගන්න පුළුවන්. රාහු හතරවැන්නේ නිසා ඉක්මන්කාරී තීන්දු ගැනීමත් දුර නොබලා ගන්න තීන්දු නිසා පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන් බැවින් තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. විවාහ මංගල යෝජනා පිළිබඳව ගත්තාම නම් තරමක් බාධාවල් පෙන්නුම් කරනවා වගේම බැඳීම් පිළිබඳව කතා කරන ස්ථානයේ ගුරු හත්වැන්නේ සතුරු පිහිටීම තරමක දෝෂභාවයක් පෙන්නුම් කරන වගේම ඥානයේට අධිපති බුද්ධ ග්‍රහය නීච විඳීම ඔබ තරමක් පීඩාකාරී ඒ වගේම ගන්නා වූ තීන්දු නිසා අලාභ පාඩු ඒ වගේම අධික වියදම් වගේම ගනුදෙනු කරනකොට විශේෂයෙන් මේ වසර තුලදී ණයට දීම ඒ වගේම ණයට ගැනීම වගේ දේවල් වලදී සැලකිලිමත් විය යුතුයි. එනමුත් ඔබගේ ආර්ථිකයේ තරමක් යහපත් වෙන්න පුළුවන් රැකියාව වලට නම් යම් යම් බාධාවල් ඇති කරන හේතු දහවැන්නේ සතුරු පිහිටීම නිසා කොහොම නමුත් ඔබ දක්ෂව තීරණ ගන්න හැකියාවක් තියෙන පුද්ගලයෙකු නිසා ඔබ තරමක් පෙරමුණ නායකත්වයට සුදුසු මානසිකත්වයකින් යුක්ත විශේෂම ඕනෑම අවස්ථාවක ඉදිරියට ඇවිල්ලා ඔබ කටයුතු කරන්න දක්ෂ කෙනෙක් බව පේනවා රවි ලග්නේ පිහිටීමත් නිසා. එම නිසා රවි මේෂයේ පිහිටීම තේජවන්ත භාවයේ ශක්තිමත් භාවයේ ඔබේ ඒ වගේම තීරණ ගැනීමේ කුසලතාවේ දියුණු මට්ටමක පත්වෙනවා මේ වසරේ. ඒ නිසා බුද්ධිය පාවිච්චි කරලා කටයුතු කරොත් සාර්ථක කරගන්න පුළුවන් ඔබේ තීරණ තීන්දු සමග. ගෘහ ජීවිතය ගත්තම තරමක බාධාවල් ඇති කරනවා වගේම නුරුස්සන ගතිය ඉවසීමට බාධාවල් ඇති කරනවා වගේම ඉක්මන්කාරී ගති මත ගැටුම් මතවාද ඇතිවීම ෂණිකව තරහ යෑම නිසා අන් අය සමග පීඩාවට පත් වෙන්න පුළුවන් වගේම කුජ ශනිගේ එකතු වීම ලග්නේ පිහිටවීම නිසා අලුත් අවුරුද්දේ ඔබ තරමක් කලහකාරී එහෙම නැත්නම් සැර තවත් ඉදින් ගත්තම වාද විවාද වලට එකතු වෙමින් තරමක් රළු විදිහට ඔබගේ ජීවිතයට එන ප්‍රශ්න දිහා බලන්න පුළුවන් බැවින් ඉතාම ආගමික කටයුතු කළොත් මේ පීඩාව මගහරව ගන්න පුළුවන්. ගෘහ ජීවිතයේ සැනසීම සතුට ඇති කර ගන්න නම් තවත් පැතකින් රැකියාව ගත්තොත් නම් කේතු දාවන්නේ බාධක ස්ථානයක තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඥානකාරක බුදගහය නීචව පිහිටලා හිටිය නමුත් වසරේ මැද භාගය වෙනකොට මේ තත්ත්වය පහව යෑමක් සිද්ධ වෙනවා. කොහොම නමුත් සතුට කියන එක ඔබ විනෝදය කියන එකත් එකතු කරනවා වගේම ආරම්භයේ ජව සම්පන්න ඉතා හොඳයි ආර්ථිකයටම යහපත් භාවයක් වෙනකොට ඔබ දක්ෂව තීක්ෂණව ඔලුවෙන් කරන ලද හිතලා ගන්නා වූ තීන්දු නිසා ආදායම් සර්වීමත් ඒ වගේම ඔබ කරන කටයුතු වලදී ෂණික ප්‍රතිලාභ ඔබට ලැබීමත් හිමි වෙනවා වගේම
විශේෂම යකඩ වාහන ඉඩකඩං පතල් ඒවගේම නූතන බාණ්ඩය කියල කියන්නේ කොම්පියුටර් ඒවගේම තාක්ෂණික ආයතන නිපදවන්නේ එහෙමනැත්තං ව්‍යාපාරකයෙක් නම් ව්‍යාපාරකයන්ටත් ඒවගේම ඉංජිනේරුවරුන් ඒවගේම ගණකාධිකාරිවරුන් සහ මූලි ශේත්‍රී ඉන්නයට බොහෝ වෙලාවට හපත්වනවා. නමුත් සැලකිලිමත් විය යුතුයි ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී ඔබගේ රැකියාව ඉතාම සාර්ථකව කටයුතු කරගන්න නම් දුරබලා කටයුතු කළ යුතුයි මේෂ ලග්න උපන් ඔබ. ඒවගේම සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ගුරු හත්වැන්නේ පිහිටලා තියෙන නිසා තරමක් සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරී විය යුතු වගේම මානසික මට්ටම ශක්තිමත් තියාගන්න කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ආමාශ හන්දිපත් ආශ්‍රිත රෝග තිබෙන අයත් ඒ වගේම තරමක සඳු දුර්වල වෙලා කේන්ද්‍රයෙන් උපත්යෙන් ඉන්න අයත් තරමක් සැලකිලිමත් විය යුතුයි. කොහොම නමුත් ඔබගේ තිබූ ඒ රාෂ්ට්‍රක කාලයේ දුර වෙලා නිසා ඔබට තිබූ බාධාවල් පහවකින් තියෙනවා. ආර්ථිකයෙන් ඉතාම හොඳ පහ මට්ටමකට තියෙනවා. වගේම යම් ඉලක්කයක් තිබුණා නම් ඔබට වාහනයක් ගන්න, ගෙයක් දොරක් ගන්න, එහෙම නැත්නම් ඔබ රටකින් රටකට මාරු වෙන්න, එහෙම නැත්නම් එහෙම කටයුතු වලදී සාර්ථකව කටයුතු කරගන්න පුළුවන් මේ වසරේ ඔබට ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන්. ඔබගේ ඉගෙනීමේ කටයුතු වල නියැලී ඉනවා නම් ඒ දේවල් වලට තරමක් බාධකයක් තියෙන නිසා කල්පනාකාරී යුතුයි සෞඛ්‍ය ආර්ථික සමාජීය වශයෙන් ඔබ තරමක් දුර්වලව කටයුතු කළ යුතුයි. ඔබට සුබ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා. මේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගන්න ඕනේ. සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නයේ උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුද්දත් එක්කම අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියනක සොයා බලමු. වෘෂභ ලග්නයෙන් ඔබේ ලග්නයෙන් වික්‍රමස්ථානයේ තුන්වැන්නේ රාහු සතුරුව පිහිටලා තියෙන අතර ලග්නයෙන් හයවැන්නේ ගුරු පිහිටලා තියෙනවා. ඒ වගේම ලග්නයෙන් අටවැන්නේ දුෂ්ටස්ථානයේ සෙනසුරු අඟහරු සමග පිහිටලා තියෙන අතර වැයස්ථානවල දොළොස්වැන්නේ රවි සිකුරු සමග යෝග වීතියෙන් බව තමයි පේන්නේ. සියලුම ලැබීම් ගැන කතා කරන 11වැන්නේ සඳු ග්‍රහයා ඥානකාරක බුද නීචව සංයෝජගතව එහෙම නැත්නම් පිහිටලා තියෙන බවක් පෙන්වන කරනවා. වගේම පුණ්‍යස්ථානයේ කේතු පිහිටලා තියෙනවා. ඔබට මතක් කරන්න ඕන ලග්න අෂ්ටමේ රාශියකට මුණ පාමින් තමයි ඔබ සිංහල අලුත් අවුරුද්දට මුණ පාන්නේ. මේ ලග්න අෂ්ටමේ රාශියකට මුණ පාන ගමන් එතෙන්ට අඟහරුද එකතු වෙලා කුජ ශනි යෝගයක් පිහිටලා තියෙනවා ලග්නෙන් අටවැන්නේ. එම නිසා ඉතාම කල්පනාකාරී යුතු යාන වාහන වලින් මේ වසර පුරාම යන එනකොට ඔබ වාහන වලින් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම ඔබ යම් කෙනෙකු සමග වාද විවාද තර්ක කිරීම වලදී ඉතාම කල්පනාකාරී වෙන්න ඕනි ඉහළ. එහෙම නැත්නම් ඔබට වඩා බලවතුන් සමග ගනුදෙනු කිරීමේදී තරමක් කල්පනාකාරී වන්න. කෙසේ නමුත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මේ වශයෙන් කල්පනාකාරී විය යුතුයි. රාහු වික්‍රමස්ථානයේ තුන්වැනි පිහිටීමත් සියලුම ලැබීම් ගෙන දෙන සඳු 11වැනි පිහිටීමත් ඔබගේ ආදායම වලට කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ. ආර්ථික මට්ටම ඉතා ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. රවි සිකුරු 12වැන්නේ පිහිටලා තියෙන මේෂ රාශිය වීම විදේශගතනම් වැඩිම මුදල් ලිපීමත් විශේෂයෙන් ආදායම ලැබීමටත් ඒ වගේම ඔබ බලාපොරොත්තු වන යම් උපයන මාර්ගයට වඩා තවත් වක්‍ර මාර්ග උදා වීමත් ආර්ථිකය දියුණු කරන්න විශාල යහපතක් වන මේ වසර. විශේෂත්වය වෙන ගුරු 6වැන්නේ පිහිටලා සතුරු වුණත් රාහු වික්‍රමස්ථානයේ පිහිටීමත් රවිසිකුරු දුලස්සන්නේ පිහිටමත් විදේශගත දුරබැහැර ධනය එකතු කිරීමේ හැකියාව ලැබෙනවා. වගේම අන් අයගේ සහයෝගී පිහිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට අන් අයගේ උදව් උපකාර හොඳටම ලැබෙන වසරක් වෙන ඒ නිසා ජවපාන් සම්පන්නේ නැගී සිටින්න පුළුවන් වසරක් වේවි මේ වසර. ඒ වගේම සඳු 11වැන්නේ පිහිටීම ඥානකාරක බුද්ධගහය නීච වුණත් 11වැන්නේ පිහිටීම තරමගේ පීඩාකාරී තත්ත්වයේ සමනය වීමක් වෙන නිසා හොඳ මිත්‍රයන් හොඳ මිනිස්සු ඇසුරට ලඟ වෙනවා. නමුත් ඇසුරු කිරීමේදී ඔවුන්ගෙන් පීඩාවන් සහ වංචාකරුවන් වගේ අය ඇසුරට ලඟ කියලා ඔබට පාඩු අලාභ සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ගනුදෙනු කරනකොට ඉතා කල්පනාකාරී දුර්වැහර කල්පනාකාරී විය යුතුයි. දුර්බලලා වැඩ කළ යුතුයි. ඔබගේ රැකියාවේ ගත්තම උපේන මාර්ග දියුණු වෙනවා. වගේම ඒ වගේම ආදායම් තත්ත්වයේ සරුවීමකුත් ඔබ ව්‍යාපාරයේ විදේශගත ධනය නම් එහෙම නැත්නම් තාක්ෂණික පැත්තෙන් රැකියා කරන කෙනෙක් නම් විශේෂයෙන් වෙළඳ ව්‍යාපාරවලදී ඔබ ආහාර පාන ඇඳුම් එහෙම නැත්නම් විසිතුරු භාණ්ඩ සම්බන්ධ ව්‍යාපාරිකයෙක් නම් තවත් පැත්තකින් සමාගම්වල සේවකයෙක් නම් හොඳ
වැටුපක් ලබා ගැනීමටත් ඔබගේ තිබෙන උසස්වීම වගේම ඔබගේ ඉහළ ප්‍රධානියන්ගේ ප්‍රශංසුම ලක්වීම හැකියාව තියෙනවා. නමුත් කල්පනාකාරී යුතුයි ඔබගේ නුරුස්සන ගැම ඉවසීම නැතිකම අධික දබරවලට එහෙම නැත්නම් රණ්ඩු සරුවල් වලට පැටලීම ඒ වගේම නොඑක් ඉක්මන්කාරී ගති ලක්ෂණත් ඔබ කිපීමත් ඉක්මනින් ඔබට මේ දේවල් උදා කරගන්න බාධා වල ඇති කරනවා වගේම පාඩු අලාබත් නිিন্দা අපහාස නොකල වැරදිවලට චෝදනාවලත් අහු වෙන්න පුළුවන් මේ කාරණාවල් ඔබට ලග්නේ 8 වෙනි දුෂ්ට ස්ථානයේ කුජ ශනි පිහිටීමත් ඒ වගේම වාහන වලින් යකඩ වලින් ගිනි වලින් සහ උස් බෑවුම් ප්‍රදේශ වලින් ඉතාම ප්‍රවිසමෙන් කල්පනාකාරී වෙත්වි දුව පුතා ඔබගේ බිරිඳ ස්වාමීන් වහන්සේ මේ ගැන දැඩිසේ සැලකිලිමත් වන්න වගේම පොජ්ජලික කේන්දරේ පරීක්ෂා කර ගැනීම වඩා යහපත් වේවි මේ වසර තුල. ඒ වගේම ඔබගේ විවාහ ස්ථාන ගැන ගත්තම ලග්නින් 7 වෙනි දෙවැන්නේ 8 වෙනි කුජ ශනි පිහිටීම දරු ප්‍රසූතියේ දරුවන් ලැබෙමින් ඉන්න අය නම් බලවත් දරුවෝ උපදන් ලබන්නත් දක්ෂ විවිධ ශාස්ත්‍ර දක්ෂ දරුවෝ බිහිවීමටත් හැකියාවක් ලැබෙනවා ඔබට මේ වසර තුල. කොහොම නමුත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ගත්තම නම් ආමාශයේ යටිබඩ හන්දිපත් තුනටිය සහ පපුව ප්‍රදේශ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වකුගඩු රෝගී අය ඉන්නවා නම් එහෙමත් නැත්නම් තව පැත්තකින් ගත්තාම ආමාශගත රෝග තිබෙනවා නම් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සහ සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් මේ වසර පසු කළ යුතුයි. කොහොම නමුත් ඔබගේ ඉගෙනීමේ කටයුතු වලට කිසිදු බාධාවක් නැහැ. ඉගෙන ගන්නා දරුවෙකුට දක්ෂ එහෙම නැත්නම් ඉතාම සබුද්ධික ඥානයක් පහළ වීමත් ඒ වගේම ඉතාම දූරදර්ශීව කටයුතු කරමින් ඉගෙනීමේ විභාග සමත් වීමටත් හැකියාව තියෙන කාරණාවක් තියෙන. කොහොම නමුත් 1-4-7-10 ඔබගේ කේන්දරය ගත්තම සතර කේන්දරේ පාළුවීමක් පිහිටීමක් තමයි ආරම්භයේ මේකේ පේන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එනමුත් ඒ පිළිබඳව ලොකුවට බිය යුතු හෝ ගැටලු ඇති කරගත යුතු නැහැ. කොහොම නමුත් ඔබගේ ගෘහ ජීවිතය ගත්තම නම් තරමක් කනස්සල්ල ඇති කරන පීඩාකාරී ඇති කරන විටින් විට සමගියට බාධාවල් ඇති කරන මත ගැටුම් ඇති වෙන ඇති නිසාම ඔබ තරමක් ඔබගේ සහකාරිය සහකරුවා සමග දුරබල කටයුතු කරන වගේම ආගමික වත්පිළිවෙත් කටයුතු කිරීම ඉතාම යහපත් වෙනවා. විදේශගත බලාපොරොත්තු වෙනවා නම් යම් විදේශගත වීමට ඉතාම හොඳ මාර්ග ලැබෙනවා. වගේම වසරේ මැද භාගයේ වෙනකොට ඒ කියන්නේ පළවෙනි මාස දෙක තුන ගෙවියමින් පසුව ඔබට යහපත් විදිහට ඔබගේ ආදායම් සර්වීමත් ජීවිතයේ දක්ෂ විදිහට අනාගත බලාපොරොත්තු ගොඩනගා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ කිසියම් විදිහදී අනාගත ඉලක්කයක් බලාපොරොත්තුෙන් අවසන් පා තබනවා නම් ඒ සාක්ෂාත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන මේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගන්න. ඥානයට අධිපති බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිතුන ලග්නේ උපන් ඔබට සිංහල අලුත් අවුරුද්ද කොහොමද කියන එක විමසා බලමු. මිතුන ලග්නේ උපන් ඔබට ලග්නෙන් ධනයගෙන කතා කරන අයස්ථානයේ රාහු සතුරුව තවදුරටත් ගෝචර ගමනේ යෙදෙන අතර විද්‍යාස්ථානයේ පස්වැන්නේ ගුරු සතුරුව පිහිටලා තියෙනවා. ලග්නෙන් 7 වෙනි ඔබගේ ව්‍යවස්ථානයේ සෙනසුරු ශනි එහෙම නැත්නම් අඟහරු සමග කුජ ශනි යෝගයක් විදිහට පිහිටලා තියෙන අතර ලග්නෙන් 8 වෙනි කේතු පිහිටලායි තියෙන්නේ. රවිසිකුරු සියලුම ලැබීම් ගැන කතා කරන 11 වෙනි පිහිටලා තියෙන අතර මේෂ රාශියේ ලග්නෙන් 10 වෙනි ඥානකාරක බුධ ගහයි නීච චන්ද්‍රයා සමග යෝග විලාස සිටිනවා. අලුත් අවුරුද්දේදී තවදුරටත් ඔබගේ මේ සියලුම ලැබීම් ගැන කතා කරන 11 වෙනි මේෂ රාශියේ රවි සිකුරු සමග පිහිටීම නිසා ඊටාම උසස් ආයගෙන් උපකාර ලැබීමත් අලුත් හොඳ මිතුරන් ආශ්‍රය කරන්න ලැබීමත් අලුත් අය හඳුනා ගන්නත් ඔබට වරප්‍රසාද ලැබෙනවා. විශේෂයෙන් ආදායම් යහපත් වෙනවා වගේම ආහාර පාන හෝටල් ශාස්ත්‍රයේ විසුතුරු ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ඔබ සමාගම් වල රැකියාවේ ප්‍රධාන වෘත්ති ප්‍රධාන නිලතල දරන කෙනෙක් නම් එහෙම නැත්නම් පොලිසිය වල යුද හමුදාවේ එහෙම නැත්නම් ආරක්ෂක අංශේ තවත් විදිය ගත්තාම ඔබ දේශපාලනඥයෙක් නම් ඉතාම යහපත් වෙනවා. මේ අලුත් අවුරුදු ගාවේදී මේෂ රාශියේ රවි සිකුරු සමග පිහිටීම දේශපාලනික පරිපාලනික වශයෙන් ඉතාම මේ අයට ඒ වගේම ගුරුවරයෙක් නම් ඔබ ඉතාම සුබ කාල සීමාවක් උදා වෙනවා. විශේෂයෙන්ම ඔබට බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යෑමේ හැකියාව ලැබෙනවා වගේම ආදායම් සරු වෙනවා. ඔබට
බලාපොරොත්තු වෙනවා නම් ඔබට යන වාහනයක් ඔබගේ විනෝදය වෙනුවෙන් ඔබේ සතුට වෙනුවෙන් ඔබේ නිවසේ වැඩ කටයුතු නිම කරගන්න අලුත් ඉඩමක් ලබා ගන්න එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබට ඒ මාර්ගයේ විවර වෙන බවක් පේනවා ආදායම් දිනු වෙනවා වගේම බලාපොරොත්තු ඉෂ්ට වෙන දිනුව ලැබෙනවා නමුත් ඔබගේ ලග්නෙන් දෙවැන්නේ රාහු තවදුරට ගෝචර ගමනේ යෙදෙන නිසා ඔබ උපයන දෑ ඉතුරු කර ගැනීමට බාධාවල් පවතිනවා වගේම සමහර අවස්ථාවලදී ඔබට ලැබීමට වරප්‍රසාදයේ තිබුණත් ඒ ඔබේ අතට ලබා ගැනීමට හරි බාධාවල් ගැටලු ඇති වේවි ඒ වගේම ඒට තරමක් පරක්කුන බවක් පෙනේවි උපයන ධනය ඔබ ගාව තියා ගැනීමට අධික වෙහෙසක් දරන්න වේවි වියදම් වැඩි වෙන කාල සීමාවක් තමයි පෙන්වන්නේ කරන්න කුජසනි හත්යන්දී පිහිටීම නිසා ඔබට ආදරණීය කරන ඔබට සලකන ඔබට සහයෝගය දක්වන ඔබේ මිත්‍රයෝ ඥාති එහෙම නැත්නම් ඔබත් එක්ක දිගු කාලීනව ඇසුරු කරන අය සමග මත ගැටුම් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රශ්න ඇති කරගන්න පුළුවන් ඒ නිසා කල්පනාකාරී දුරබල කටයුතු කරන්න ඕන ගුරු පස්වන්නේ විද්‍යාස්ථාන පිහිටීම නිසා ඉගෙන ගන්න ආයත නම් ඊටාම හොඳයි වගේම විශේෂයෙන්ම කොමර්ස් වලින් ඒ වගේම මැක්ස් වලින් එහෙම නැත්නම් ඉංජිනේරු එහෙම නැත්නම් බැංකු ශාස්ත්‍රයේ මූලික ශාස්ත්‍රයේ පදනම් කරගෙන විභාගයකට පෙනී සිටිනවා නම් ඒ වගේම තාක්ෂණික වශයෙන් විෂයන් හදාරන අයට ඉතාම යහපත් වෙනවා වගේම මූලික ශාස්ත්‍රයේ ඒ වගේම ගුරුවරුන් සහ විශේෂයෙන්ම බැංකු ආශ්‍රිත රැකියා කරන අයට යහපත් වෙනවා විභාගවල පෙනී සිටින අයට උසස් විදියට සමත් වීම භාග්‍ය ලැබෙනවා කොහොම නමුත් කේතු අටවැන්නේ පිහිටීම නිසා අධික මනස වෙහෙසීම නිසා පීඩාවටපත් වෙන්න පුළුවන් ඒ වගේම නොපෙනෙන බලවේගවල පීඩාවල් ඇති කරන්න පුළුවන් බැවි කල්පනාකාරී යුතුයි සෞඛ්‍ය තත්ත්වය ගැන ගත්තම කුජසනි හත්යන්නේ පිහිටීම අනපේක්ෂිත රෝගවලට ගොදුරු වීමත් සත්කම් වගේ දේවල් ඔබට ඇතිවීමත් ඒවට මුණ පාන්න ඉන්න අය ධර්ම සලකීමත් විය යුතු වගේම විශේෂයෙන්ම ඉන්නේ පහත කොටස් වගේම පපුව ප්‍රදේශ පිළිබඳව සලකීමත් විය යුතුයි ඒ වගේම දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වගේ දේවල් තියෙන සෞඛ්‍ය තත්ත්වය ගැන විටින් විට මේ වශයෙන් පරීක්ෂා කරගත යුතුයි. ඥානයේ අධිපති බුදගහය දහවැන්නේ සඳුගම පිහිටලා තිබුණත් ඔබ ගන්නා වූ තීන්දුව නිසා ඔබට පීඩාවටපත් වෙන වාගේ අලාභ පාඩු වගේම වෙහෙස මහන්සිය තරවට ප්‍රතිඵල තරමක් අඩු වෙන්න පුළුවන් බැවින් කල්පනාකාරී වෙන්න ඕන. සමස්තය ගත්තම ආදායම ඉතා යහපත් ඉතාම හොඳ විදියට ඔබ බුද්ධිය පාවිච්චි කරලා මනවින් ඉවසීමෙන් ප්‍රවේශමින් කටයුතු කරොත් මේ වසර ගිය වසරවල් වලට සාපේක්ෂව ඔබ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් ආර්ථික වශයෙන් විවාහය ගැන කතා කරන ගෘහ ජීවිතේ ඔබ දරුවා වෙනුවෙන් තරමක් වෙහෙසෙන සිද්ධ වෙනවා වගේම තරමක පීඩාකාරී තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙවි ඥාතීන් නිසා ඒ නිසා බයින් බස් වීම මත ගැටුම් මතවාද හිත රිදීම අධික පීඩාවටපත් වීම වගේම වචන නිසා දුරුදිග ගිහිල්ලා බොහෝ ළඟ හිටිය අය දුරස් වෙන්න පුළුවන් බැවින් ඔබ ගෘහ ජීවිතේ තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතු වගකීම් වැඩිකම නිසාම අධික පීඩාකාරී තත්ත්වයක් මනසට ඇති වේවි සරලව ආගමික කටයුතු කරමින් ඔබ මේ කටයුතු කරොත් ඉතාම යහපත් වෙනවා කොහොම නමුත් ඔබගේ සමස්තය ගත්තාම ආර්ථික රැකියාව සහ ව්‍යාපාරයේ එහෙම නැත්නම් සෞඛ්‍ය තත්ත්වය ගත්තාම ඔබ තරම සැලකිලිමත් විය යුතු නමුත් මේ වසර ඔබට ලැබීම් ගෙන දෙන වසරක් නිසා තීරණ ගන්නකොට බුද්ධියෙන් දුරබලා කටයුතු කරොත් යහපත් වේවි. ඔබ මේ කරන කටයුත්තේදී පොදු පලාපලයක් නිසා මේ තවදුරටත් ඔබ පිළිබඳව දුරබලා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් හඳහන් විමසලා පරීක්ෂා කරගෙන කටයුතු කරන්න මේ පොදු පලාපලයක් විතරයි. ඔබට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මිනිස් සිතට අධිපති ලෙස සැලකෙන සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නේ උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුදු උදාවත් එක්ක ඔබට කොහොමද කියන එක විමසා බලමු. ලග්නේ රාහු තවදුරටත් සතුරුව ගෝචර ගමනේ යෙදෙන අතර ඔබගේ ලග්නෙන් හතරවැන්නේ ගුරු ග්‍රහය සතුරුව ගෝචර ගමනේ යෙදෙනවා. ඒ වගේම ඔබගේ සියලුම සතුරන් නැසන සතුරන් ගැන කතා කරන හයවැන්නේ කුජ ශනි ඔබගේ යෝගවි පිහිටලා තියෙන අතර පුණ්‍යස්ථානය ගැන කතා කරන පෙර පින ගැන කතා කරන නවවැන්නේ සතු ග්‍රහය බුදු සමග පිහිටලා තියෙනවා. දහවැන්නේ ඔබගේ රවි සිකුරු සමග පිහිටලා තියෙන මේ අලුත් අවුරුද්ද ඔබගේ රාහු ලග්නය නිසා තවදුරටත් තීරණ ෂණිකෝ වෙනස් වීම කලින් කලට ඔබට මාරු වීම අදහස් වෙනස් කර ගැනීමේ ස්වභාවල් කලින් කලට ඇති වේවි. කලින් කලට ඔබට නොයෙක් දේවල් වලට තවදුරටත් හිත යොමු වෙමින් අධ්‍යයනය කරමින්
මාරුවෙන් ඇවිදින්න ඔබට හේතුවේ ඒ වගේම නිරන්තරයෙන් ඇවිදීමත් විහිස වෙලා වැඩ කරන්න සිද්ධ වෙන බවක් පේනවා. කොහොම නමුත් ගුරු හතරවැන්නේ ගෝචර ගමන යෙදෙන නිසා සතුරු රාශියක වුණත් ඔබට තරමක යහපත් තත්ත්වයක් තිබෙනවා ඔබගේ කරන කටයුතු වලට. හැබැයි නිවසේ කටයුතු වලට නම් බාධාවල් ඇති වෙන බව පේනවා. කුජ ශනි හයවැන්නේ සතුරන් නැසන තැනක පිහිටලා තියෙන නිසා ඕනෑම අභියෝගයකට මූල දීමත් ඔබකට එන අභියෝගත් සතුරන් ඉරිසියාකාරයෙන් මැඩපවත්වලා ඔවුන් ඉදිරියේ ඔබ බොහොම ශක්තිමත්ව නැගී සිටීමේ හැකියාවක් පවතිනවා ඔබට. එම නිසා මේ අවුරුද්දේ ඔබගේ ආදායම් තත්ත්වය යහපත් වෙනා වගේම සඳුග්‍රහය ලග්නාධිපති පුණ්‍යස්ථානයේ නමවැන්නේ පිහිටීම නිසා විදේශගත වීම, විනෝදචාරිකා යාම, ඒ වගේම ඉලක්කගත දේවල් සපුරා ගන්න මේ වසරේ හැකියාවක් තියෙනවා වගේ ආදායම් ඉහළ බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ යම් රැකියා ව්‍යාපාරවල කටයුතු කරනවා නම් ඒ දේවල් වල සුබ වෙනවා වගේම තිබුණාට වඩා ආදායම් වල යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. රැකියාව ගැන කතා කරනකොට ඔබගේ රවි ග්‍රහය මේෂ රාශිය වෙන 10 වැන්නේ පිහිටීම ඉතාම සුබ කටයුතු වල නිරත වෙන්න ඉතාම යහපත් වෙනවා. උසස් වීම ඇති වෙනවා. ප්‍රධානීන්ගේ අනුකම්පාව, ආදරය, ගෞරවය හිමි වෙනවා. අන් අය ඉදිරි ඔබ කැපී පෙනෙනවා වගේම ඔබ ඇගීමට ලක්වන කාල සීමාවක රවි සිකුරු පිහිටීම නිසා කලාවට සහ ගීතයට ඒ වගේ කලාත්මක දේවල් වලට හැකියාවක් තියෙනවා නම් එයින් ඉදිරියට යමේ හැකියාවක් තියෙනවා වගේම ඔබ පරිපාලන ශාස්ත්‍රයේ නම් එහෙම නැත්නම් ව්‍යාපාරික ශාස්ත්‍රයේ නම් ඉහළට යමේ හැකියාවක් තියෙනවා. කොමන තේජස බලය ඔබගේ ඒ වගේම හැකියාවල් ඉස්මතු වෙන සහ මතු පිටට පෙන්වුම් කරන වසරක් වෙන නිසා ඔබගේ මේ වසරේ ඉතා සුබ වෙනවා. ඒ වගේම ඔබ ගන්නා වූ යම් ඕනෑම තීරණයකදී යහපත් ප්‍රතිඵල උදා කරනා වගේම නායකත්ව හිමි වෙනා වගේම යම් යන ඕනෑම තැනක ඔබ පිළිගැනීමට ලක්වන බවක් පේනවා මේ පිහිටීම නිසා. ඔබගේ විවාහ ස්ථානය ගැන ගත්තාම විවාහයක් අපේක්ෂා කරන කෙනෙකුට නම් ඒ දේවල් වලට තවදුරටත් බාධාවල් ඇති කරනවා වගේ විවාහයේ නම් කේතු සතුරු හත්වැන්නේ පිහිටීමත් කුජ ශනි හයවැන්නේ පිහිටීම නිසා නිවස ගැන කතා කරන හතරවැන්නේ ගුරු සතුරු පිහිටීමත් නිසා මත ගැටුම්, මතවාද, හිතවතුන්ගෙන් ඈත්වීම, කලකිරීම, එපාවීම, පීඩා තත්ත්වල් වරින් වර ඇති කරાવી. ඒ වගේම තනියෙන් ඉඳ හිතීම, ඒ වගේම අදහස් වෙනස් වීම වගේම නුරුස්සන තරහ යන ගති වගේම තරමක් තමන්ගේ ප්‍රියයගෙන් ඈත් වෙලා තනියෙන් ඉඳ හිතන භාවයකට ඇති කරાવી. කොහොම නමුත් ඔබ ඉක්මන්කාරී තත්ත්වයක නුරුස්සන තරහ යන ගති නිසාමත් ඔබට මේ දේවල් වලට පීඩා තියෙන නිසා ඔබ තරමක් හික්මීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරොත් මේ දේවල් මගහරවා ගන්න පුළුවන්. විවාහ ස්ථානයේ නම් තරමක් පීඩාවල් සහ ගැටුම්, ගැටලු, ප්‍රශ්න, හිත් පීඩා, හිත් රිදීම් මැදිටම යන්න තියෙන්නේ. රැකියාවෙන් ඉතා උසස් වීම සහ සුබඵල දෙනවා වගේම ඔබට සෞඛ්‍ය තත්ත්වය ගත්තාම ගෑස්ට්‍රයිටිස් රෝග, එහෙම නැත්නම් ආහාර අජීර්ණය, ගුප්ත රෝග, ඒ වගේම නිදිබර ගතිය, කම්මැලි ගතිය, උදාසීන ගතිය වගේම ඇඟේ අප්‍රාණික ගතිය, ඒ වගේම ලේ දෝෂ විසවීම වගේ දේවල් වගේම සමහර වෙලාවට අනපේක්ෂිත රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් තියෙන නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන ඉතාම කල්පනාකාරී වන්න, එළවලු පළතුරු ආහාරයට ගැනීමත්, අධික වතුර පානය කිරීමත් අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. ආගමික භක්තිය ඇති කරන වගේම ආගමික කටයුතු වලට වැඩි වශයෙන් ඔබ එකඟ වේවි. ඒ පිටපස්සේ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් පේනවා. ඔබගේ ජීවිතයේ බොහෝ සාර්ථක ඉලක්ක කරා යෑමේ හැකියාව පවතිනවා. රවි සිකුරු 10 වැන්නේ පිහිටීමත්, ගුරු 4 වැන්නේ පිහිටීමත්, කුජ ශනි 6 වැන්නේ පිහිටීමත් නිසා ඔබට මෙතෙක් තිබූ බාධාවල් ඕනම කෙනෙක්ගේ මැඩ පවත්වාගෙන පයින් ගසාගෙන ශක්තිමත්ව ඉදිරියට යෑමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් මේ වසර ඔබට වැඩි වශයෙන් වාසිදායක සහ දියුණුව ළඟා කර දෙන, විශේෂම ඔබ අලුතින් ව්‍යාපාරයක්, අලුතින් දෙයක් පටන් ගන්න ඉන්නවා නම්, අලුත් මාවතක් තෝරනවා නම්, ඒ දේවල් වලින් ලැබීමක් ලැබෙන, වාසනාව ලැබෙන කාල සීමාවක්, ආදායම් විශේෂයෙන්ම වෙනදට වඩා ගොඩක් ඉහළ ලැබෙන අවස්ථාවක් පෙන්වනවා. කොහොම නමුත් මේ පොදු පලාපදයක් විතරයි. ඔබ තවදුරටත් කල්පනාවෙන් කටයුතු කරන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රවි ගහය ලග්නාධිපති වූ සිංහ ලග්න උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද කොහොමද කියන එක පසුව විමසා බලමු. සිංහල අවුරුද්ද දෙයින් පස්සේ ඔබට කොහොමද කියන එක. ලග්නාධිපති රවි ග්‍රහය පුණ්‍යස්ථානයේ මේෂ රාශිය වන නමවැන්නේ, ඔබේ ලග්නේ නමවැන්නේ, පින ගැන කතා කරන නමවැන්නේ පිහිටලා තියෙන සිකුරු සමග ලග්නේ වැයස්ථානයේ තවදුරටත් රාහු ගෝචර ගමනේ යෙදෙන ඔබේ ලග්නින් අටවැන්නේ සඳු ග්‍රහය, ඥානකාරක බුද්ධ ග්‍රහය,
නීචව පිහිටලා තියෙනවා. කේතු හයවැන්නේ පිහිටලා තියෙන ඔබගේ ලග්නේ රවි පුඤ්ඤස්ථානයේ නවවැන්නේ පිහිටීම නිසා ඔබ තරමක් උසස් මට්ටමකට පත්වන බවක් පේනවා. පළවෙනිට කියන්න ඕනේ මේක කේන්ද්‍ර පාළුවීමක් ග්‍රහයන්ගේ දුර්වල පිහිටීමකුත් මේ තුල පෙන්වු කරනවා. කොහොම නමුත් පුඤ්ඤස්ථානයේ නවවැන්නේ සිකුරු පිහිටීමත් නිසා සතුට විනෝදය සැනසුම ලැබෙනවා වගේම ඔබ යම් අරමුණු කරගෙන ඉන්න ප්‍රධාන කාරණා ඉලක්කගතව මේ වසර සාක්ෂාත් කරගෙන මේ හැකියාව තියෙනවා. ඔබ තරමක් සතුටින් වගේම ඔබ ගන්නා වූ තීන්දුව තරමක් ශක්තිමත්ව ගන්න හැකියාව ලැබෙනවා. ඔබේ ලග්නාධිපති නවවැන්නේ පිහිටීම නිසා පෙරපින් මතු කරන ඒ වගේම පෙරපින් පළ දෙන කාල සීමාවක් බවට පරිවර්තනය වෙනවා. එම නිසා ඔබට තරමක් සුරක්ෂිතභාවයේ ආරක්ෂාව මේ වසර තුර ලැබේවි. කොහොම නමුත් වැයස්ථානයේ රාහු දුලස්වන්නේ ගමන් කරන නිසා ඔබ තරමක් නීතිමය ගැටලු වලින් ප්‍රවේශම් විය යුතුයි. ඒ දේවල් තියෙනවා නම් ඒ වගේම යාන වාහන වලින් දුර බැහැර ගමන්වලදී කල්පනාකාරී විය යුතුයි. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම නිරන්තරයෙන් විදේශගත වීමේ හැකියාවක් පවතිනවා වගේම එම කටයුතු වලදී ඔබට තරමක් නිතර යෑමේ හැකියාව තියෙනවා. කොහොම නමුත් ඥානකාරක බුදුගහය නීචව අටවැන්නේ පිහිටලා තිබීම තරමක් යහපත් භාවය පෙන්නු කරන්නේ. ඒ නිසා දුරබලා තීන්දුව ගැනීම කල්පනාකාරී වීම ඉතා වටිනවා. හදිසි කෝප වීම ඉක්මන්කාරී වීම ඔබට සුදුසු නැහැ මේ කාල සීමාවේ. ඒ වගේම ඔබ යම්කිසි ප්‍රශ්නයක ඉන්නවා නම් ඔබගේ විශේෂයෙන්ම මූල්‍යමය ගැටලු ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්න වලින් ඔබ පැටලී ඉන්න කෙනෙක් නම් මේ කාල සීමාවේ ඉතාම නිහඬව කටයුතු කළ යුතුයි. මේ වසර තුළ ප්‍රවේශංකාරී වෙන කුජ ශනි පස්වැන්නේ පිහිටලා තියෙන නිසා ඔබ බුද්ධිමත්ව ගන්නා වූ තීන්දුව ඇතැම් වෙලාවට ඔබට ඔබගේ ජීවිතයේ සුරක්ෂිත භාවය ඇති කරાવી. සෞඛ්‍ය තත්ත්වය ගැන ගත්තාම ආමාශගත රෝග විශේෂයෙන්ම වාත රෝග ස්නායු නහර ආශ්‍රිත නහරවල තියෙන රෝග සහ පපු ආශ්‍රිත ප්‍රදේශත් ගැන දැඩි සැලකිලිමත් විය යුතුයි. රාහු දුලස්වැන්නේ ගමන් කරන නිසා ඔබට ඉතිරි කරන්න ඉතාම අපහසු වෙනවා වගේම අධික වියදම් ඇතිවීම ඒ වගේම ආර්ථිකයට බලපෑම් මෙල්ලවීම ඒ වගේම ලැබෙන දේත් නැවත වියදම් යාම සිද්ධ වෙනවා වගේම ආර්ථික අපහසුකම් වලට තරමක් වුණ පාණ්ඩ සිද්ධ වෙනවා. කොහොම නමුත් රවි සිකුරු පිහිටීම නිසා ඔබ ශක්තිමත්ව ඉස්සරහට යෑමේ හැකියාව තියෙනවා වගේම ඔබට නොහිතු වෙලාවේදී ධන ලාභ ලැබීමත් උපකාර ලැබීමත් විශේෂයෙන් ප්‍රධානීන්ගේ ඇසුරතා තවදුරටත් ඔබට ඇරයුම් ලැබීමත් සිද්ධ වේවි. ප්‍රධානීන්ගේ උපකාර සහ ලැබීම් සිද්ධ කරાવી. ඔබගේ විවාහ ජීවිතය ගත්තයින් පස්සේ විශේෂයෙන් කල්පනාකාරී විය යුතුයි. තරමක දුරස්භාවයක් කලකිරීමක් නුරුස්සන ගතියක් එපා වීමක් තනියෙන් ඉඳී සිටීමක් ඇති කරાવી. ඒ වගේම ඔබ ගන්නා සමතම් උත්සාහවලදී නිෂ්ඵල වීම නිසා ඔබට තරමක් කලකිරීම පීඩා ඇතිවීම ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබ ආශ්‍රය මිශ්‍රය කරන යාළු මිත්‍රාදෙන්ගේ හිත පීඩාවල් හිත රිදීම ඇති කරනවා වගේම මතගැතුම් ඇති විය හැකි බවින් හැකිතාක් ඉවසීමෙන් ප්‍රවේශමෙන් නිරවුල්ව විසඳා ගන්න නම් ඉක්මන් නොවී කටයුතු කළ යුතුයි. රැකියාවේ ගත්තයින් පස්සේ ඔබගේ රැකියාවේ නම් දැඬ තියෙන තත්ත්වය ගැන තරමක් මධ්‍යස්ථයි. ඒ නිසා දුරබලා කටයුතු කිරීමත් ඔබට තියෙන වගකීම් ඉතාම කල්පනාකාරීව ඉටු කරන්නත් පෙළඹිය යුතුයි. ඒ වගේම රැකියාවේදී යම් යම් බාධාවල් සහ සතුරු කරදර පීඩාවල් ඇති කරන්න පුළුවන්. ඊර්ෂ්‍යාකාරයන්ගෙන් ඔබට හිත පීඩා හිත රිදීම ඇති කරන්න පුළුවන් බැවින් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේම ඥාතින්ගෙනුත් ඔබට ඇතැම් පීඩාවල් ඇති කරන්න පුළුවන්. ඉගෙන ගන්න කෙනෙක් නම් සිංහල අග්නේ දරුවෙක් නම් එහෙම නැත්නම් ඉගෙන ගැනීමට හැකියාව තියෙනවා නම් නීති ශාස්ත්‍රයේ තර්ක ශාස්ත්‍රයේ ඒ වගේම ඉංජිනේරු එහෙම නැත්නම් නූතන කාර්මික සහ විශේෂම තාක්ෂණික වශයෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකුට ඉතා දස්කම් පෙන්වන්න පුළුවන් වගේම දක්ෂ තර්ක බුද්ධියක් පහළ වෙන කාල සීමාවක් නිසා ඔබට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. කොහොම නමුත් සෞඛ්‍ය සහ ඔබගේ ව්‍යාපාර රැකිය සම්බන්ධයෙන් ඉතාම දුර්බල කටයුතු කළ යුතු වගේම ඔබ ගන්නා වූ තීරණ අලුත් අවුරුදු සිංහල අලුත් අවුරුද්ද ප්‍රවේශම් විය යුතුයි. නමුත් ඉදිරි වෙනකොට මේ තත්ත්වයේ සමනය වීමක් සිදු වෙනවා. දැනට ඔබගේ තිබෙනා වූ මේ තත්ත්වය ආගමික වශයෙන් ඔබ යම්කිසි නැඹුරු වීමකුත් ආගමික කටයුතු කිරීමේදීත් ඔබට මේ තියෙන දෝෂ තරමක් මගහරවා ගන්න පුළුවන්. ලග්නාධිපති සිකුරු රවි සිකුරු සමග ගෝචර වේ සිටින නිසාම තරමක ඔබට ආරක්ෂාවකුත් ජව සම්පන්න බලයකුත් ආත්ම ධෛර්යකුත් මේ වසර තුර ඔබට
උදාවන නිසා ඔබ විශේෂයෙන්ම රටින් බැහැරව කටයුතු කරන ඕනෑම අවස්ථාවක සුබඵල දීමත් විදේශගත වෙලා ඉන්න ඔබට යහපත් වෙනවා. ඉක්මන් හිතක් ඉක්මන් තීරණ ගැනීම ඔබට පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන් බැවින් ඉක්මන්කාරී නොවි කටයුතු කිරීම වග බලාගත යුතුයි. හැකිතාක් ආගමික කටයුතු වල නියැලවීමත් විශේෂයෙන්ම ඉවසීමේ කටයුතු කිරීමත් සිදු කරන්න ඕනේ. ලබන මාර්තු වෙනකොට මේ තියෙන පීඩාවල් බොහෝ දුරට තව දුරටත් පහ වෙන බව පෙන්වන කරන ඔබට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන මේ පොදු පලාපලයක් විතරක් මතක තබා ගන්න. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නේ උපන් ඔබට සිංහල අලුත් අවුරුද්ද කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති බුධ ග්‍රහය නීචව හත්වැන්නේ සඳු සමග පිහිටලා තියෙන අතර ලග්නෙන් අටවැන්නේ රවි සිකුරු සමග පිහිටලා තියෙනවා ඔබට මේ වෙලාවේ. සියලුම ලැබීම් ගැන කතා කරන 11වැන්නේ රාහු පිහිටලා තියෙන අතර ධනස්ථානය ගැන කතා කරන චින්තනය ගැන කතා කරන දෙවැන්නේ ඔබගේ ගුරු සතුරු පිහිටීම තවදුරටත් ගෝචර ගමනේ යෙදෙනවා. නිවස ගැන කුස්සිය ගැන එහෙම නැත්නම් හිත ගැන කතා කරන මව ගැන කතා කරන හතරවැන්නේ කුජ ශනි යෝග වෙලා හතරවැන්නේ පිහිටලා තියෙන අතර විද්‍යා ස්ථානයේ පස්වැන්නේ කේතු ගෝචර ගමනේ යෙදෙනවා. මෙම ග්‍රහ රටාව දිහා සූක්ෂම බලනකොට ලග්නාධිපති බුධ හත්වැන්නේ පිහිටලා තිබීම තරමක් ඔබ තීන්දු ගන්නකොට දුරබලා කටයුතු කරන්නේ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කොහොම නමුත් සියලුම ලැබීම් ගැන කතා කරන 11වැන්නේ රාහු පිහිටීම නිසා මේ කාලයත් ඉතාම යහපත් වගේම ඕනෑම කරන කටයුතු ආදායම් සැරවීම, ආදායම් ලැබීම, විදේශගත පිටස්තර අයගෙන් උපකාර ලැබීම, ඒ වගේම ආදායම් සැරවීම, රැකියාවල් වලින් ඉතාම ධනෙ ලැබෙන වගේ ව්‍යාපාර හෙළදාම් වලින් සස්පීක භාවයක් සහ දියුණුවක් ලැබෙන බවක් පේනවා. විශේෂයෙන්ම ගුරු දෙවැන්නේ පිහිටීමත් විශේෂයෙන් গুপ্ত විද්‍යාවේ එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරික එහෙම නැත්නම් මහජන ශාස්ත්‍රයේ ඔබ කරන කවර හෝ කටයුත්තකදී දියුණුවත් ආකර්ෂණ ශක්තියත් ඔබට ලැබෙන වසරක් බව මතක තබා ගන්න ඕන. ඔබ ආදායම් ඉහළ යනවා වගේම ඔබට යාන වාහන, ගෙවල් දොරවල් ඒ වගේම ඉඩකඩම් ලබා ගැනීම හැකියාව මේ වසර තුරත් පවතිනවා. රවි අටවැන්නේ පිහිටීම තරමක් කල්පනාකාරී වන්න ඕන. ඔබ උෂ්ණ අධික රෝග ඒ වගේම සෞඛ්‍ය තත්ත්ව ගැන කල්පනාකාරී වෙන්න ඕන. එහෙම නැත්නම් ශරීරයේ ගෙඩි හට ගන්න සත්කම් වලට මුණ පාණ්ඩී ඉන්න අය ප්‍රවේශම් වෙන්න වගේම හදිසි අනතුරු යාන වාහන වලින් සහ ඉහළ නිලධාරීන් සහ ප්‍රධානීන් සමග කටයුතු කරනකොට ගොඩාක් කල්පනාකාරී වන්න. ලිවි කිවිලි සමාගම් එහෙම නැත්නම් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම එහෙම නැත්නම් හවුල් ගිවිසුම් සහ ගිවිසුම් ගත වීම ණයට දීම බැංකු ශාස්ත්‍රයේ මූලික ශාස්ත්‍රයේ ඉන්න අය ඉතාම දුරබලා කටයුතු කරන්න ආරවුල් පැන නැගෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පීඩාවට පත්වීමේ සම්භාවිතාවය වැඩි නිසා කේතු පස්වැන්නේ ඉන්න නිසා ඉගෙනීම ගන්න ඕනෑම ඒ අයට গুপ্ত ඥානය දිනු වෙනවා වගේම ඉතාම ඉහළ ප්‍රතිඵල ලැබෙන හොඳ බුද්ධියක් පිහිටනවා. හතරවැන්නේ කුජ ශනි පිහිටීම නිසා ඔබ තරමක් නිවස තුළ මත ගැටුම් ඇති වේවි, මතවාද ඇති වේවි. නමුත් ඔබ නිවස දිනු කරන්නත් අලුත් දේවල් ගොඩනගන්නත් තිබුණු පරණ දේවල් අලුත් වැඩියා කරන්නත් පළඹෙන වගේම ඔබගේ ඉන්න ස්ථාන දිනු කරන්න පිරිසිදු කරන්න පළඹේවි. ඔබ සතුටින් වාසය කරන බවක් පෙනේවි. හැබැයි ඔබ ඉක්මන්කාරී නුරුස්සන ගතිය දැඩි තීරණ ඔබ තව කෙනෙකුට දෙවෙනි නොවන නිසා ඔබ ඍජුව වචන ප්‍රකාශ කරන පළඹීම ගැටලු අනවශ්‍ය ප්‍රශ්න ඔබේ ජීවිතය ඇති කරනවා වගේම ඔබේ මනස පීඩාවට පත් වේවි. විශේෂයෙන් බහින් බස්වීම මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දුරබලා කල්පනා කරන්න විශේෂයෙන්ම ඔබ පෙරගත්තා වූ අනවශ්‍ය තීන්දු ඔබේ ජීවිතයේ ප්‍රශ්න බවට පරිවර්තනය වෙලා එන්න පුළුවන් බැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතුයි. තව අවස්ථාවක තමයි ඔබේ ජීවිතයේ ගන්නා වූ තීන්දු තීරණවලදී විවාහ ස්ථාන ගැන කතා කරනවා නම් රැකියා විවාහයක් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් බුද ලග්නාධිපති නීච වල හත්වැන්නේ පිහිටීම තරමක් පීඩාකාරී දේවල් අතිකරවන්න පුළුවන් බැවින් ඒ වගේම ඒ විවාහයේ පරක්කු වීම, විවාහයට බාධාවල් ඇතිවීම, ඒ දේවල් විවාහයේ සමගියට බාධාවල් ඇතිවීම අතිකරන්න පුළුවන් බැවින් දුරබලා කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගත්තහම ඔබ ආමාශය ඒ වගේම හන්දිපත් ඒ වගේම වාත රෝග වගේ දේවලුත් මේ ගැන අවධානය යොමු කර යුතු. රැකියාවල් ගැන ගත්තාම ඔබ විදේශගත ඉන්න අයට නම් ඉතාම යහපත් වෙනවා. වගේම රැකියාවලට මුහුණ දෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ හැකියාවල් දස්කම් පෙන්වනවා. ඒ වගේම වෙනදාට වඩා ප්‍රතිලාභ රැකියා ස්ථානය ලැබීමේ භාග්‍ය ලැබෙනවා. වගේම
සතුට ඇතිවේවි. හැබැයි ඔබට අධික වියදම් ඇති කිරීමත් ඉතුරු කරවීමට බාධාවල් ඇති කරවීමටත් ඇති කරනවා. කොහොම නමුත් ඔබට දියුණුව ඒ වගේම කරන කටයුතු තුළ යහපත් තත්ත්වය ඇති කරනවා. සතුරන්ගේ පීඩාවල් ඇති කරනවා වගේ නොයෙක් නින්දා අපහස වගේම තරමක පීඩාවල් අනතුරු අන්තරාවල් ඇතිවිය හැකි බැවින් ඒ ගැන දුරබලා කටයුතු කළ යුතුයි. විශේෂයෙන් සූක්ෂම කපටි අය, වංචාකරුවන්, ඒ වගේම ඔබ රැවටීම් වලට ලක්වෙන්න පුළුවන් බැවින් දුරබලා කටයුතු කළ යුතුයි. ඔබගේ තරමක් දැඩි මතධාරී අහංකාර තීරණ තරමක් සමනය කරගත්තොත් මේ වසර ඔබට බොහෝ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබට මේ පොදු පලාපලයක් විතරයි, ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නෙ උපන් ඔබට සිංහල අලුත් අවුරුද්ද ආවත් එක ඔබට කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති සිකුරු හත්වැන්නේ රවි සමග පිහිටලා තියෙන අතර ලග්නයේ ගුරු ගෝචර ගමනේ යෙදෙනවා. ඒ වගේම ලග්නයේ තුන්වැන්නේ වික්‍රමස්ථානයේ කුජ ශනි අඟහරු සෙනසුරු සමග වික්‍රමස්ථානයේ යෝග වෙලා තියෙන අතර දහවැන්නේ රාහු තවදුරට ගෝචර ගමනේ යෙදෙනවා. සඳු ග්‍රහය ඥානකර වූ බුද්ධ සමග හයවැන්නේ පිහිටලා තියෙන ඔබගේ ලග්නයේ ලග්නාධිපති හත්වැන්නේ සිටීම ඔබට අලුත් ඇඳුම්, අලුත් ආහාර පාන, ව්‍යාපාරික, ඒ වගේම අලුත් අඳුනා ගැනීම, ආදර සම්බන්ධතා, අලුත් දේවල් ගොඩනැගෙන කාල සීමාවක් ඒවා. වගේම ඔබ තරමක් ප්‍රීතියෙන් සතුටින් ඉන්නා වගේම තරමක් තේජවන්ත, බලවන්ත උදවිය මුණගැහිමේ හැකියාව පවතිනවා. ඒ වගේම විවාහයක් බලාපොරොත්තු වෙන අයට විවාහ ස්ථානයේ සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන අයට යහපත් විවාහ මංගල යෝජනා ලැබෙනවා. වගේම සතුටින් ගත කිරීමේ භාග්‍ය උදා වෙනවා. ගුරු ලග්නයේ පිහිටීම නිසා තවදුරටත් ඔබ බුද්ධිය පාවිච්චි කරලා කටයුතු කරොත් ජීවිතයේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඔබ අඟහරු සෙනසුරු සමග වික්‍රමස්ථානයේ පිහිටීම නිසා එක පැත්තකින් ඔබ තරමක් දෙවනි වෙන්න පරදින්න අකමැති ඔබ තව පැත්තකින් ජව සම්පන්නව ගන්නා වූ ශක්තිමත් තීන්දු, දක්ෂ විදියට ක්‍රියා කරන නිසා ජීවිතයේ ආදායම් යහපත් වෙන බවක් පේනවා. ඒ වගේම දියුණු යහපත් ඇති කරන වගේම ඕනෑම අභියෝගකට මුහුණ දාන්න මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම බලවේගයක් පරාජය කිරීමේ ශක්තිය ඔබට මේ කාල සීමාව ඇතිවීම වාසනාවන්තව හොඳ කාල සීමාවක්. විශේෂයෙන්ම දේශපාලනය වේවා, පරිපාලනය වේවා, රැකියාවේ වේවා තරමක් ඔබට යහපත් තත්ත්වයක් ඇති කරනවා. වගේම ඔබගේ ආදායම් තත්ත්වේ ඉහළ නංවාවි. ඥානකාට අධිපති බුධ ග්‍රහයා නීචව හයවැන්නේ රෝගස්ථානයේ පිහිටීම සෞඛ්‍ය ගැන කල්පනාකාරී විය යුතු අතර උෂ්ණ අධික රෝග වීමත්, අනවශ්‍ය ගෙඩි මතු වීමත්, ඒ වගේම ලේ ආශ්‍රිත, එහෙම නැත්නම් ඔබගේ අධික අනවශ්‍ය රෝගිවලට උණ වගේ දේවල් මතු කිරීමේ හැකියාව පවතින නිසා සෞඛ්‍ය ගැන, ඒ වගේම හන්දිපත් ආමාශය සම්බන්ධයෙන්ුත් දැඩි ප්‍රවේශම් විය යුතුයි. කේතු සතුරු හතරවැන්නේ පිහිටීම නිවසේ ඔබට තරමක් යහපත් තත්ත්වයක් නොවේ තවදුරට පෙන්වුම් කරන්නේ. ඒ නිසා සමගියට බාධාවල් ඇති කරන්න පුළුවන් හිත් පීඩා, රිදීම්, හිත්තැවුල් ඥාතීන් සමග තමන්ගේ සහකරු සහකාරිය සමග වේවා. නිතර නිරන්තරයෙන් හිත් රිදීම් මත ගැටුම් ඇති වෙන්න පුළුවන් බැවින් ඉවසීමෙන් හිමීට ප්‍රශ්න විසඳා ගැනීමට ඔබ උත්සුක විය යුතුයි, උනන්දු විය යුතුයි. ඒ වගේම ඔබගේ රැකියා ස්ථානයේ නම් රාහු දහවැන්නේ පිහිටීම තරමක වෙනස් වීම පෙන්වුම් කරන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල්වලදී ඔබට තරමක ගැටලු, පීඩාවල් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි. බාධාවල් තත්ත්වල් ඇති කරන්න පුළුවන්. තවදුරටත් ලැබෙන මාර්තු වෙනකන් මේ තත්ත්වය ඔබට ඇති කරන්න පුළුවන්. කොහොම නමුත් රවි සිකුරුගේ යෝගයත්, ඒ වගේම ලග්නයේ ගුරු පිහිටීමත් දෝෂ භංග වීමක් තියෙන නිසාම ඔබට තරමක ඔබගේ ජීවිතයේ ඉලක්ක සාක්ෂාත් කරගන්න බාධාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් නිවසේ ඉදිකිරීමෙන් කරගෙන යන අයට නම් තරමක කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඒත් ඔබගේ අඟහරු සෙනසුරු වික්‍රමස්ථානයේ පිහිටීම තරමක ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඥාතීන් සහ ඔබට ළඟම ඉන්න මිතුරන් සමග ආශ්‍රය කරනකොට ඉතා තරමක් ප්‍රවේශම් වෙන්න ඕනේ නැත්නම් හිත් බිඳීම්, හිත් රිදීම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරී විය යුතුයි. නව වසර ඔබට ආදායම් තත්ත්වය නම් ඉහළ යනවා වගේම ඔබ බුද්ධිය පාවිච්චි කරන ඕනෑම කටයුත්තකදී දියුණු ඇති කරන ඉගෙන ගන්නා දරුවන්ට විභාගවලට සමත් වීමටත්, විභාගවලට පෙනී සිටීමටත් හොඳ කාල සීමාවක්. නමුත් කුසීතකම, කම්මැලිකම, නිදිබර ගතිය සහ තරමක් ඉලක්කගතව කටයුතු කරන්න බාධාවල් ඇති කරනවා ඉගෙනීමේ ගන්නා දරුවන්ට නම්. කොහොම වුණත් මේ වසරේ ඔබගේ මේ ලග්නාධිපති හත්වැන්නේ පිහිටලා තියෙන රවි සමග බැවින් ඔබ දක්ෂව, ඍජුව ඔබ ගන්නව තීන්දු ඔබට ව්‍යාපාර වේවා, රැකියාව වේවා
දියුණු උදාකරාවි යානවාහන ඒවගේම නැවුම් ඉඩකඩක් ගෙවල් දොරවල් ලබාගෙන තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු එකක් හෝ ඉටු කර ගැනීමට මේ වසර ඔබට සාක්ෂාත් කරගන්න වාසනාව උදා වෙනවා. ඒ නිසා සූදානම් වන්න බුද්ධිය පාවිච්චි කරලා හරි කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න. හැබැයි ඔබ ඉතුරු කරන ධනයට නම් බාධාවල් ඇති කරනවා වගේම අධික වියදම් ඇති කරනවා වගේම වෙහෙස වෙන්නත් මහන්සිලා වැඩ කරන්නත් ඔබට සිද්ධ වේවි. උපයන ධනයට වඩා වියදම් පැත්ත වැඩි වේවි. මේ පොදු පලාපලයක් විතරයි. සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. කුජග්‍රහයා ලග්නාධිපති වූ උච්චක ලග්නේ උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද කොහොමද කියන එක විමසා බලමු. ලග්නෙන් දෙවැන්නේ අඟහරු ලග්නාධිපති අඟහරු සෙනසුරු සමග පිහිටලා තියෙන අතර ඔබ මතක තබා ගත යුතුයි තවදුරටත් ලග්නේ රාශියක් පවතිමින් තමයි ඔබ ඉන්නේ. නමුත් දාන ස්ථානය ගැන කතා කරන දෙවැන්නේ කුජ ශනි යෝග වීමත් ඒ වගේම විද්‍යා ස්ථානය ගැන පස්වැන්නේ ඥානකාරක බුදගහයා නීචව සඳු සමග පිහිටලා තිබෙනවා. ඒ වගේම රවිසිකුරු 6 වැනි පිහිටලා තියෙන ඔබගේ ලග්නෙන් වයස්ථානේ 12 වැනි ගුරු පිහිටලා ඉන්නේ. ඒ වගේම රාහු පුඤ්ඤස්ථානේ ගැන කතා කරන 9 වැනි පිහිටලා තියෙන නිසා මේ වසර ඔබට තරමක් මධ්‍යස්ථ ප්‍රතිඵල තමයි උදාවන්නේ. ඔබගේ මේ අලුත් අවුරුදු උදාවේදී විශේෂයෙන්ම ඔබ දක්ෂව ඔබ වෙහෙස මහන්සියලා තරමක් ඉලක්කේ කෙසේ හෝ සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහට ධෛර්යයක් ඔබ තුල මතු කරනවා පොසිෂන් සිටීම නිසා. හැබැයි ඔබ කතා කරනකොට නම් වචන ප්‍රවේශම් කරගත යුතුයි, අන් අය සමග මත ගැටුම් වලට නොයා යුතුයි. මොකද පොසිෂන් සනි දෙවැන්නේ පිහිටීම ඔබගේ වචන ටිකක් සැරවීමත් ඍජු වීමත් නිසා අන් අය හිත රිදීම හිත පළදවීම සහ පීඩාවට පත් වෙන්න පුළුවන්. ඒ රාෂ්ට්‍රකේ ගත කාලය නිසා තවදුරටත් කරගෙන යන දේවල් වලට බාධාවල් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබට තරමග ඔබ කරන ඕනෑම උත්සාහයක මහන්සි තරම ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. ගුරු 12 වැන්නේ ගතවීම නිසා සෞඛ්‍ය තත්ත්වය වගේම නීති ශාස්ත්‍රයට මුණ පාන්න පුළුවන් බැවින් රෝහල් බන්ධනාගාර ගැන කතා කරන හිඳ 12 වැන්නේ හරි කල්පනාවෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. හැබැයි විදේශගත වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඉතාම යහපත් වෙන වගේම විදේශගත ආයතන තරමක යහපත් බවක් පෙන්වු කරනවා. ඥානෙට අධිපති බුද්ධගහය පස්වැන්නේ නීච වෙලා නිසා ඔබ ලිවිකිල් වලට අත්සන් කිරීමේ අපවීම තව කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වගේ දේවල් වලදී අගිවිසුම් වලට එළඹීම අලුත් ව්‍යාපාරයකට ආරම්භ කිරීමේදී තරම සැලකීමෙන් දුරබලා කටයුතු කරන්න. රවිසිකුරු යෝග වෙලා සතුරු ස්ථානයේ 6 වැනි සිටීම ඔබට මෙතෙක් තියෙන පීඩාකාරී අභියෝගකාරී ඕනෑම ඉරිසියාකාර ඔබට හිත රිදවන ඔබට රිදවන ඕනෑම කෙනෙක් පරාජයට පත් කිරීමේ වාසනාව උදාවනවා මේ වසරේ. ඒ නිසා ඔබට තරමක් ශක්තිමත් මානසිකත්වයක් ඇති කරනවා. ඒ වගේම ආහාර පාන ඇඳුම් පැළඳුම් තෑගි භෝගි හිමිවීමේ වාසනාවද ඔබට ලැබෙනවා. ආදායම් දක්ෂව ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ආදායම් වලට තරම් බාධාවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය, වැලි ප්‍රවාහනේ, ඒ වගේම යකඩ බඩු වලින්, ඒ වගේම කම්පියුටර් වගේ තාක්ෂණික මෙවලම් වලින් සහ ඉංජිනේරු ශාස්ත්‍රයේ ඒ වගේම නීතිඥ ශාස්ත්‍රයේ ඇතුළු ශාස්ත්‍ර ගණනාවක අයට සුබඵලගෙන දෙනවා. ඔහුගේ හැකියාවෙන් තර්ක බුද්ධියනුත් දුර්බල වැඩ කිරීම නිසාත් ආදායම් ලැබීමේ හැකියාව පවතිනවා. හැබැයි මේ දේවල් රඳවා ගන්න බාධාවල් ඇති කරන නිසා ඔබ කල්පනාකාරී විය යුතුයි. ණයට ගැනීම සහ ණයට දීම නම් නොකළ යුතු වගේම සහෝදරයන් ඥාතීන් සමග පැටලි ගැටලු ඇති කරන්න පුළුවන් හිත රිදීම ඇති කරන්න පුළුවන් ප්‍රවිසම් වෙන්න ඕනේ. සෞඛ්‍ය තත්ත්වයේ ගත්තාම පස්සේ විශේෂයෙන් හිස ගැන ස්නායු පිළිබඳව ඔළුව පිළිබඳව වගේම ඔබගේ ආමාශය වගේ ස්ථානවල ගැන සෞඛ්‍ය කිලමත් වන්න විශේෂයෙන්ම ප්‍රවිසම් වෙන්න ඕනේ. ඒ වගේම ඔබගේ අනුතුරු අන්තරා යාන වාහන වලින් ස්බෑවුම් වලින් ඒ වගේ අවදානම් රැකියාවල් කරන අය ගින්වි වලින් ජලයෙන් වගේ දේවල් වලින් ඉතාම කඳු බෑවුම් වලින් සහ වාහන වලින් අධික වේගයේ පදවන් නැතු ඉතාම කල්පනාවෙන් කටයුතු කළ යුතුයි මේ වසර ඔබගේ. ඒ වගේම ඔබගේ රැකියාව ගත්තාම රැකියාවේදී ඔබට තර්මක අභියෝග වලට මුණ පාන්න වේවි. සතුරුන්ගෙන් නම් ජය ගැනීමේ හැකියාවක් පවතිනවා. නමුත් ඔබට මහසේ තර්මකට ප්‍රතිඵල තර්මක් අවම වෙන නිසා තරමක් හිත ධෛර්ය කරගෙන ශක්තිමත්ව මුහුණ දිය යුතුයි. ඔබගේ ඉලක්ක කෙසේ හෝ සාක්ෂාත් කරගන්න නම් ඉවසීමත්
ඒ වගේම බුද්ධිය පාවිච්ච කිරීමත් වඩා වටිනවා. මහන්සේ තරමට ප්‍රතිඵල අඩුවේවි. නිසා මේ වසර තරම කල්පනාකාරීව කටයුතු කරන්නේ. ඒ වගේම මත ගැටුම් වලට තර්ක වලට යන්න එපා. ඔබට තරමක් අභියෝග එනවා නම් ඒ දේවල් වලදී එක අඩියක් පස්සට තබා පිම්මක් පනින්නේ. එතකොට ඉතාම ඉහළ තැනකට යන්න හැකියාව තියෙනවා. කොහොම නමුත් ඔබ ප්‍රවේශමෙන් තමයි තීන්දුව තීරණ ගන්න ඕනේ. ඔබගේ ග්‍රහසිකත්වයෙන් පේනකොට 1-4-7-10 තියෙන ග්‍රහයන්ගේ පිහිටීම තරමක ඔබට කලකිරීම, රිදවීම්, නුරුස්සන ගති, තරහ යන ගති, ඉක්මන්කාරී ගති, වාද විවාද, අවුල්වීම්, ඒ වගේම ඔබට අනුතුරු අන්තරාවල් වලට තරමක් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න ඕනේ. එනමුත් වසරේ මැද භාගයේ වෙනකොටත් ඔබ මේ අලුත් අවුරුද්දෙන් පස්සේ ඉදිරියට යෑමේදී මේ තත්ත්වය තරමක් සමනය වෙන අවස්ථාවල් තිබෙනවා. ආදායම් සර්වීමත් හදිසියෙම එකවරම ඔබ කරන ලද ක්‍රියාවල් වල හොඳ ප්‍රතිඵල ලැබිලා ඔබට තරමක් යාන වාහන හදිසි ප්‍රතිලාභ වගේ දේවල් උදා කරගන්න හැකියාව තියෙනවා. ඒත් අර කියපු විදිහට මහ පොළොවෙන් සහ යකඩ වලින් වගේම තර්ක ශාස්ත්‍රයෙන් සහ මනස විහිවලසවලා කටයුතු කරන අයට යහපත් වෙනවා. ඉගෙන ගන්නා දරුවන්ට නම් තරමක් බාධාවල් තත්ත්වවල ඇති කරනවා. ඒ නිසා ඉතාම කල්පනාකාරී යුතුයි කුසීතභාවය, අලසභාවය වගේම මතක හිටීමට බාධාවල් තත්ත්වයක් ඇති කරනවා. මේ අය සම්බන්ධයෙන් ආගම වත්පිළිවෙත් අනුගමනය කරනවා වගේම දෛවඥයකින් උපදෙස් ලබාගෙන හඳහන පරීක්ෂා කරග යුතුයි. ඔබට සුබ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා. මේ පොදු පලාපලයක් පවන බව මතක තබා ගන්න. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නයේ උපන් ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති ගුරු සියලුම ලැබීම් ගැන කතා කරන 11 වෙනි ගෝචර ගමන යෙදීම ඉතාම සුබ වෙනවා වගේම ඉතාම යහපත් පිහිටීමක්. ඒ වගේම ලග්නයේ කුජ ශනි යෝග වෙලා තියෙන අතර ඔබගේ ලග්නෙන් 10-4 වෙනි ඥානයට අධිපති බුධ ග්‍රහය සඳු සමග ගෝචර ගමන යෙදෙනවා. ඔබගෙන් 5 වෙනි රවි සිකුරු සමග යෝග වෙලා විද්‍යා ස්ථානයේ 5 වෙනි පිහිටලා තියෙන අතර 8 වෙනි දුෂ්ට ස්ථානයේ රාහු ධනය ගැන කතා කරන 2 වෙනි කේතු ගෝචර ගමන යෙදෙනවා. ඔබට ආදායම් වලදී ඉතාම යහපත් වෙනවා වගේම ඔබ කරන ඕනෑම කටයුතු වලදී සහයෝගය ලැබෙනවා වගේම අන් අයගේ උදව් උපකාර ලැබෙනවා. පෙරදාට වඩා වෙනදාට වඩා ඔබත් එක්ක ආශ්‍රය කරන අයගෙන් එහෙම නැත්නම් ඔබගේ ප්‍රධානීන්ගෙන් උපකාර යම් යම් විදිහට හිමිවීමක් තියෙනවා වගේම ඔබ අනපේක්ෂිත විදිහට ඔබට ඔවුන්ගේ හිත් දිනාගෙන වැඩ කටයුතු කිරීමේ භාග්‍යය උදා වෙනවා. නමුත් ලග්නයේ කුජ ශනි පිහිටීම නිසා ඔබ තරමක් කතා බහ කරනකොට ඉතාම ප්‍රවේශම් වේදී අනවශ්‍ය නිඳා අපහාස ගැටලු වගේම චෝදනාවල් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අනවශ්‍ය දේවල් වලට පැටලෙන්න පුළුවන් නිසා ඔබ ආශ්‍රය කරන සමාජයේ ධර්මයක් හැම වෙලාවකම අවදීන් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ලග්නින් 5 වෙනි විදේ ස්ථානයේ මේෂ රාශියේ රවි පිහිටීම සිකුරු සමග දරුවන් බලාපොරොත්තු වෙන අයට දක්ෂ දරුවෝ, තේජවන්ත දරුවෝ ලැබීම් ගෙන දෙන දරුවෝ උපත්ති ලැබීමේ වාග්ය හිමි වෙනවා. ඒ වගේම දක්ෂ හැකියාවන්ත දරුවෝ උපත ලබන්න පුළුවන් මේ කාල සීමාවේ. කේතු දෙවැන්නේ පිහිටීම නිසා ඔබට ලැබෙන ආදායම් වලදී වියදම් අධික වීමත්, ආදායම් විනාශ වීමත්, ඒ වගේම නිකරුණී වියදම් යාම සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු වගේම ඉක්මන්කාරීත්වය, තරහ යාම, මනසට පීඩාකාරීත්වය වගේම අනවශ්‍ය විදියට ඔළුවට බරක් වීම, හිත්රිදීම්, අනවශ්‍ය පීඩාවල් ආශ්‍රේ නිස්ත්‍රේ නිසා හිත්රිදීම් නිසා නිින්ද නොයාම, ඔබට හිතේ තදබල වේදනාවල් ඇතිවීම, හිත්රිදීම්, තමන්ගේ හිතවතුන් ඈත්වීම නිසා පීඩාවල් ඔබට මේ කාල සීමාව උදා විය හැකි බැවින් දුරබල කල්පනාවෙන් ආශ්‍රේ නිස්ත්‍රේ කළ යුතුයි. කුජ ශනි යෝග වීම නිසා ලග්නේ තරමක් දැඩි මතධාරීව කටයුතු කිරීමත්, ශක්තිමත්ව කටයුතු කිරීමේ හැකියාව තියෙන ඔබ ගන්නා වූ තීන්දු ඉතාම කෝටියක් දෝසත්වයේ භංග වෙන ඔබ තේජාන්විත තීන්දු ගැනීමේ හැකියාවක් තියෙන ඕනෑම මොහොතක ඔබ ගන්නා වූ තීරණ නිසා අන්නය පරාජය කරන්නත්, ජයග්‍රහණය ලබන්නත් හැකියාව පවතිනවා. විවාහයට නම් තරමක බාධාවල් පෙන්නුම් කරනවා. ඒ වගේම පීඩාවල් ඇති කරන්න පුළුවන්, මත ගැටුම් ඇති වෙන්න පුළුවන් වගේම කල්පනාකාරී යුතුයි. හිත් රිදීම් වගේම මත ගැටුම්, මතවාද ඇති වෙන්න පුළුවන්. අධික කල්පනාව, ඒ වගේම තනිවීම, සුසුම් හෙලීම් වගේ දේවලුත් හැඬීම්, තදබල හිත් රිදීම් උරුමිය හැකි බැවින් කල්පනාකාරී වෙන්න ඕන. ඒ වුණත් ඔබ විවාහයක් අපේක්ෂා කරන කෙනෙක් නම්
ලැබීම් හොඳ විවාහයක් ලබා ගැනීමේ භාග්‍ය උදා වෙනවා වගේම හොඳ මංගල යෝජනා ලැබෙනවා සාර්ථක කර ගැනීමේ හැකියාවක් පවතිනවා ඔබ ඇතන් විට විනෝදින් සතුටින් ප්‍රීතියෙන් ගත කරાવી ඒ මේ පිහිටීම අනුව මේ වසර ඔබට ඇතම් අවස්ථාවල සතුටින් විනෝදින් සාදවලට සහභාගී වෙමින් සතුටින් ගත කිරීමේ හැකියාව පවතිනවා කොහොම නමුත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගත්තාම නම් ඔබ හිස අමාරු තියෙනවනේ ස්නායු රෝගියෙක් නම් එහෙම නැත්නම් අධික හිත රිදව ගන්න කෙනෙක් නම් තද බල විදියට හිස අමාරු වගේම දරුණු හිත රිදයම් හිත පීඩා වලට මුහුණ පාන්න පුළුවන් ඒ නිසා හිස අමාරුකම් ඇති කරන්න පුළුවන් දියවැඩියා වගේම ඔබගේ ස්නායු සම්බන්ධයෙන් බෙල්ල සහ තුනටි ආශ්‍රිත ප්‍රදේශත් පපුව ගැන සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන්ම මේ ස්ථාන ගැන සැලකීමෙන් වැඩ කරතු කළ යුතුයි විදේශගත සහ ගමෙන් පිටද ඒ වගේම ව්‍යාපාරික අයද ඉතාම හොඳ ලැබීම් තියෙනවා වගේම විශේෂයෙන්ම මේ කාල සීමාවේ නම් ඔබ ආහාර පාන ශාස්ත්‍රයේ නම් ඉන්නේ ඇඳුම් ශාස්ත්‍රයේ නම් ඒ වගේම යකඩ සහ ඔබ ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධයෙන් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ වගේම ඔබ මූල්‍ය ආයතනවල නම් විශේෂයෙන් මේ වගේ අයට වැඩි ප්‍රතිලාභ හිමිනා වගේම ආදායම් තත්ත්වේ සර්වීමක් තියෙනවා කොහොම නමුත් සිංහල අලුත් අවුරුදු දාවත් එක ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙන්නේ එක පැත්තකින් ඔබට යහපත් වෙලා ආදායම් සර්වීමව තව පැත්තකින් හිත වේදනා පීඩා සහ රිදීම ඇති කරන්න පුළුවන් තව පැත්තකින් ඔබ සතුටු පීඩා සතුටින් විනෝදයෙන් ගත කරන අවස්ථාවලුත් තියෙනවා මේ තා සම්බන්ධයෙන් තෝරා බේරාගෙන කටයුතු කරොත් ඔබට මුළු ජීවිත කාලයේ මේ වසර පුරාවටම සතුටින් ඉඳීමේ භාග්‍ය ලැබෙනවා ඉගෙන ගන්න අයට නම් තරමක් ශක්තිමන්තව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා දුර බලලා කටයුතු කිරීම නිසාම ඉගෙන ගන්න ඕනෑම දෙයක් මතක ශක්තිය ඇති කිරීම නිසාම ඉහළින් පාස් වීම ඉහළින් සමත් වීම විභාග සහ අලුත් බලාපොරොත්තු එක්ක අලුත් ජීවිතයකට පයතීම ඉගෙන ගන්න දරුවන්ට හැකියාව තියෙනවා කොහොම නමුත් ගෙවල් දොරවල් යාන වාහන අලුත් ඉඩකඩම් වාහන ලබා ගැනීම ඉඩකඩම් ලබා ගැනීම නිවෙස් ඉදිකිරීම වගේ දේවලින් ඔබට මේ වසර දියුණු වෙන්න පුළුවන් බොහෝ ප්‍රතිලාභ හිමි වෙනවා සූදානම් ගන්න අලුත් අවුරුද්ද දියුණු ප්‍රාර්ථනාවෙන් සාක්ෂාත් කරගන්න ඔබට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ පොදු පලාපලයක් විතරයි ශනිග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නේ උපන් ඔබට ලග්නාධිපති සෙනසුරු ඔබගේ ලග්නෙන් 12 වැනි ගෝචර ගමනේ යෙදෙනවා අඟහරු සමග පොජිෂණ යෝගයක් පිළිලා තියෙන ඔබට ලග්නෙන් 3 වැනි ඥානකාරක බුධගහය සඳු සමග පිහිටලා ඉතින්නේ ලග්න 4 වැනි කතා කරන හිත ගැන කතා කරන කුසිය ගැන ගන්න නිවස ගැන මව ගැන කතා කරන 4 වැනි රවි මේෂ රාශියේ සිකුරු සමග පිහිටලා තියෙනවා ලග්නෙන් 7 වැනි විවාහ ස්ථානයේ රාහු පිහිටලා තියෙන ඔබගේ කේන්දරයේ 10 වැනි රැකියා ගැන කතා කරන ගුරු පිහිටලා තියෙන සතුරු රාශියක් විදිහට කොහොම නමුත් මකර ලග්න උපන් ඔබට ලග්නීය රාශියක් ආරම්භ වෙලා තිනවා මේ වර්ෂයේ ඉඳලා ඉදිරියට අවුරුදු 7ක් ඒ නිසා ගිය ඔක්තෝබර් ඉඳලා ඒ නිසා ඔබ කරන කටයුතු සම්බන්ධයෙන් බොහොම කල්පනාකාරී විය යුතුයි තරමක කරන කටයුතු වලට බාධා වල ඇති වෙන්න පුළුවන් කොහොම නමුත් පළවෙනියටම රවිසිකුරුගේ පිහිටීම නිසා හිතට විනෝදයේ සතුටින් ඔබ සැනසීමෙන් බොහෝ මිත්‍රයන් සමග සාදපවත්වමින් සතුටින් බොහෝ වෙලාවට කටයුතු කරાવી ඒ වගේම ඔබ බොහොම ශක්තිමත් ඕනෑම දෙයක් වෙනදා අතහැරලා දැමලා තියෙන ඕනෑම වැඩ කටයුත්තක් පටන් ගැනීමත් කරගෙන යාමටත් ඔබට හැකියාවක් පවතිනවා විශේෂයෙන්ම ඔබ මුද්‍රණ ශාස්ත්‍රයේ නම් එහෙම නැත්නම් ඔබ ආහාර පාන ඒ වගේම ඔබ ගොඩනැගිලි වගේ ද්‍රව්‍ය ශාස්ත්‍රයේ නම් සහ මුද්‍රණ ශාස්ත්‍රයේ විශේෂයෙන්ම සහ තර්ක ශාස්ත්‍රයේ පාවිච්චි කරලා කටයුතු කරන කෙනෙක් නම් යහපත් ආදායම් ලැබීමේ හැකියාව පවතිනවා කොහොම නමුත් විදේශගත අයටත් ලාංකිකයන්ට දෙවලොම තරමක් යාන වාහන වලින් සහ අනුතුරු වලින් ඉතා කල්පනාකාරී විය යුතුයි විශේෂයෙන්ම මත ගැටුම් මතවාද වලට වැඩි වශයෙන් දුර නොගිය විදියට යන විදියට කටයුතු නොකළ යුතුයි ඒ වගේම ඔබට තරමක් ඉඩකඩම් වල ඔබගේ අයිතිවාසිකම් වලදී ලිවිකිවිලි වලදී අනවශ්‍ය ප්‍රශ්න ගැටළු මතුවෙන්න පුළුවන් ඒ වගේම අනපේක්ෂිත විදිහට උසාවි පොලිසිය වගේ දේවල් වලට මුහුණ පාන්න පුළුවන් බැවි සුළුවට හෝ ඉතාම දුර බලලා කටයුතු කළ යුතුයි මේ කාල සීමාව කොහොම නමුත් රැකියා ස්ථානයේ යම් යම් බාධක තත්ත්ව තිබුණත් ඔබට ඒ ස්ථානයේ ඔබගේ වගකීම් අකුරට ඉෂ්ට කරන නිසාම ප්‍රසාදය ලැබෙනවා ඒ වගේම ඔබට ඔබගේ හැකියාවල් පෙන්වුම් කරනවා ඒ වගේම ඔබට ආදායම් තත්ත්වය
යහපත් තත්ත්වයක් ඇති කරනවා වරින් වර වෙනස් වීමේ හැකියාවක් පවතිනවා රැකියාවේ කේතු ලග්නේ පිහිටීම නිසා තර්මක උදාසීන ගතියත් කලකිරීමත් එපා වූ ගති ලක්ෂණ ඔබට මතුවෙන්න පුළුවන් ඥානයේට අධිපති බුධ ග්‍රහය තුන්වැනි පිහිටලා තියෙන්නේ ඔබ ඥාති වර්ගය සහෝදරයන් සමග කටයුතු කරන තර්මක අතේ දොරින් කටයුතු කරොත් වඩා යහපත් වෙනවා ඔබගේ විවාහය ගැන කතා කරන හත්වැනි රාහු පිහිටීම නිසා ගනුදෙනු කරනකොට තර්මක ඉවසීමෙන් ඔබගේ සහයෝගාත්මක කටයුතු කරොත් ඔබලා අතර තිබෙනා වූ මත ගැටුම් දුරස් කිරීමේ හැකියාව පවතිනවා කොහොම නමුත් අලුත් විවාහයක් බලාපොරොත්තු වෙන අයට නම් බාධා ඇති කරන වගේ විවාහය තර්මක ඈතට තල්ලු වෙලා විවාහ බලාපොරොත්තු තර්මක ඈත් වෙන ස්වභාවයක්ම පෙන්වන්න උකරන් කොහොම නමුත් විතක ඔබ දැඩිමතතාවරි තවත් විතක ඔබ සතුටින් විනෝදින් ගත කරන බවක් වෙයි ඔබේ නිවසට වෙනදට වඩා ඔබේ රැකියා ස්ථානයට ඔබේ දරුවන්ට ඔබේ බිරිඳට ඔබ ආදරය කරමින් ලොකු වගකීමක් ඉෂ්ට කිරීමේ හැකියාව පවතිනවා වගේම ඇතම් අවස්ථාවලදී ඔබගේ නිවසක් ඉදිකරන නිවස භාගයට ඉදිකරමින් යනවා නම් සම්පූර්ණ කරන්න ඒ වගේම ඔබගේ අලුත් ඉඩමක් අරගෙන ඔබ ලබා ගැනීමට මිලදී ගැනීමට හැකියාව ලැබෙන කාල සීමාවක් සෞඛ්‍ය තත්ත්වය ගැත්තායින් පස්සේ විශේෂයෙන්ම පපු ආශ්‍රිත සහ නහර ස්නායු සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආමාශගත දේවල් සහ මූත්‍රා අඩාසි මූත්‍රා රෝග උෂ්ණ රෝග සම්බන්ධයෙන් වැඩි කල්පනාකාරී විය යුතුයි රැකියාවේදී බාධාවල් පහව යන්නේ නැහැ තර්මක බාධාවල් ඇති වුණත් ඔබට හොඳ විදියට කටයුතු කිරීමේ වගකීම් ඉෂ්ට කිරීමේ හැකියාව පවතිනවා කොනමුත් ආදායම වලට යහපත් ඔබ කරන ඕනෑම කටයුත්තකදී ආදායම ලබා ගැනීම හැකියාව පවතිනවා ඒත් අධික වියදම් ඇතිවීම ඔබගේ විශේෂයෙන්ම අනපේක්ෂිත විදිහට ඔබගේ වටිනා දේවල් නැති වෙන්න පුළුවන් බිඳී යන්න පුළුවන් කැඩෙන්න පුළුවන් ඔබට පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන් තව පැත්තකින් ඔබ රැවටෙන්න පුළුවන් බොහෝ වංචාකරුවන් නිසා ඔබ රවට්ටන්න පුළුවන් ඔබ ඔවුන්ට රැවටීම නිසා ඔබට පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන් ඒ ගැන දුරබල කටයුතු කළ යුතුයි විශේෂයෙන්ම මේ වසරේ නීතිමය ගැටලු වලින් ඒ වගේම අනතුරු අන්තරාවලදී දුර ගමන් යෑමේදී සෞඛ්‍ය තත්ත්වයේ ඉතාම ප්‍රවේශම් විය යුතුයි තව පැත්තකින් ඔබගේ ගිවිසුම් වලදී තවත් අය සමග මුදල් හුවමාරු කරන ගනුදෙනු කරනකොට කල්පනාකාරී යුතු වංචා කරුවන් ඔබට මුණ ගැහෙන්න පුළුවන් එම නිසා ඉතාම ප්‍රවේශම් වෙන්න එනමුත් ඔබට දියුණු වීමට වාසනාව තියෙනවා විශේෂයෙන්ම ආහාර නිෂ්පාදිතය ඉන්නවනම් ගොවි පොළවල් ආශ්‍රිතව ඒ වගේම වගාවල් ඒ වගේම සත්ත්ව ගොවි පොළවල් නිෂ්පාදිත ඒ වගේම නූතන තාක්ෂණික මෙවලම් භාවිතා කරලා කරන සමාගම් සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මුදල් උපයන බොහෝ අයට යහපත් තත්ත්වයක් ඇති කරනවා කොහොම නමුත් ඔබට මේ පොදු පලාපලයක් විතරයි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශනිග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්න උපන් ඔබට සිංහල අලුත් අවුරුද්දෙන් පසු කොහොමද කියන එක විමසා බලමු කුම්භ ලග්න උපන් ඔබට ලග්නාධිපති සරසුරු සියලුම ලැබීම් ගැන කතා කරන අයස්ථාන 11 වැනි පිහිටලා තියෙනවා අඟහරු සමග ඒ වගේම සුවිශේෂ පිහිටීමක් වෙන්නේ පුණ්‍යස්ථානය ගැන කතා කරන 9 වැනි ගුරු සතුරු උනත් 9 වැනි පිහිටලා තියෙනවා කේතු වැයස්ථානයේ පිහිටලා තියෙන ඔබේ ලග්නෙන් දෙවැන්නේ ඥානකාරක බුධග්‍රහය සඳු සමග පිහිටලායි තියෙන්නේ විශේෂයෙන්ම මේෂ රාශියේ වන ඔබගේ 3 වැනි රවි සහ සිකුරු පිහිටීම පෙන්වු කරනවා රාහු සතුල ස්ථානයේ 6 වැනි පිහිටලා තියෙන ඔබේ කේන්ද්‍රේ ඔබේ ලග්නේ සතර කේන්ද්‍රයේ ගත්තම 1-4-7-10 විඩාකාරී විදියට ග්‍රහයන්ගෙන් හිසු බවක් පෙන්වු කරනවා මේ නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි විශේෂයෙන්ම ආදායම් වලට බාධක තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කොහොම නමුත් කිසි ගැටලුවක් නැතුව ඔබට යම් යම් ශේස්ත්‍ර ඔත්සේ ඔබට ආදායම් ලබා ගැනීම හැකියාව ලග්නාධිපති සියලුම ලැබීම් කතා කරන 11 වෙනි නිසා මහජන සේවකයෙක් නම් පීඩිත පන්තිය සමග ගනුදෙනු කරන කෙනෙක් නම් මහජනයන් සමග සම්බන්ධතාවය ඇති කරගෙන කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාර හෝ ඔබගේ රැකියා ශේස්ත්‍රයේ ආදායම් ලබන්නේ ඒකාන්තයෙන්ම අනිවාර්යයෙන්ම ඒ වගේම ඔබ මෙවලම් පාවිච්චි කළ නූතන තාක්ෂණය පාවිච්චි කළ ඒ වගේම ව්‍යාපාරමය වශයෙන් කටයුතු කරනවා නම් ආදායම් ලැබෙනවා විශේෂයෙන්ම මේ ආදායම් ලැබීම ගැන කතා කරනකොට මහපොළ වාස්තුව මැණික් ව්‍යාපාරයේ වගා ශේස්ත්‍රයේ යකඩා වාහන ශේස්ත්‍රයේ ඒ වගේම ගොඩනැගිලි ඒ කියන්නේ කන්ට්‍රක්ෂන්ස් ඒ ශේස්ත්‍රයේ ඒ වගේම සමාජ මාධ්‍ය ඒ වගේම මාධ්‍ය ශේස්ත්‍රයේ
ඒවගේම විශේෂත්වයක් තව වෙන්නේ කලාකාමි හැකියාවල් තියෙන අය මේ අයට ඉතාම යහපත් වන ආදායම් උසස් ලෙස ලබා ගැනීම හැකියාව පවතිනවා. ඥානයට අධිපති බුදගහය ඔබගේ නවවර්ෂ උදාවීමේදී සිංහල අලුත් අවුරුද්ද නීචව දෙවැන්නේ පිහිටීම ඔබ ගන්නා තීන්දු වෙනදාට වඩා ගොඩක් කල්පනාකාරී වෙන්න වෙනවා. ඒ වැරදුනොත් ඔබට ගොඩක් හිතවිදීම් පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කතාබහේදී සහ තීන්දු ගැනීමේදී දුරබල වැඩ කටයුතු කරන්න පාඩු අලාභ සහ තිබුණාට වඩා ඔබේ තත්ත්වයේ තරමක් පහළවීමත් නින්දා පහස මත ගැටුම් ඇතිවෙන්නත් පුළුවන්. නමුත් ගුරු පුණ්‍යස්ථානයේ නමවැන්නේ පිහිටීම ලග්නාධිපති 11 වැනි පිහිටීමත් ඔබට ආදායම් සරවීමත් දියුණුවටත් මඟ පෙන්වනවා. කේතු 12 වැන්නේ යෑම නිසා තරමක නීති ප්‍රශ්න වලින් සහ දුර්භාර ගමන් යෑමේදී කල්පනාකාරී විය යුතු වගේම සෞඛ්‍ය තත්ත්වයේදී විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ ආමාශගත සෞඛ්‍ය ගැන කතා කරනකොට ආමාශගත රෝගත් අසාශ්‍රිත රෝගත් හිස සම්බන්ධයෙනුත් ස්නායුගත රෝගත් විශේෂයෙන්ම ආහාර අජීර්ණේ ඒ වගේම ආහාර අප්‍රිය ගතිය නිදිබර ගතිය වගේම ඔබගේ පපු ආශ්‍රිත රෝග වාත රෝග ඇති කරන්න පුළුවන් බැවින් කල්පනාකාරී විය යුතුයි. 11 වැනි ඔබගේ ලග්නෙන් 3 වැනි රවි සිකුරු සමග පිහිටීම නිසා ඔබගේ අලුත් අලුත් අදහස් ක්‍රියාත්මක කරවොත් අලුත් අලුත් විදිහට නිර්මාණාත්මකව කටයුතු කරන්නේ නම් අලුත් ආදායම් ලැබීමේ හැකියාව පවතිනවා. කොහොම නමුත් මුල් කාල සීමාව තරමක් ආදායම් වලට බාධාවල් ඇති කරන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වයේ මේ තත්ත්වයෙන් පත් වෙනවා. විවාහය ගැන කතා කරනකොට ඔබට තරමක බාධක තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඒ හිත් පීඩා රිදීම් සහ නිවසේදී ගැටලු පීඩාවල් ඇති කරන වගේම නුරුස්සන තරහ යන ඉක්මන්කාරී ගති පැවතුන නිසා හිත් රිදීම් ඇති කරන්න පුළුවන් බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. ඉගෙන ගන්න ආයතන නම් තරමක යහපත් භාවයක් ඇති වුණත් මතක ශක්තියට බාධාවල් ඇති කරනවා. ඒ වගේම විභාගවලදී නම් තරමක කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. හැබැයි ඔබට උසස් ලෙස ජය ගැනීමටත් විභාග සමත් වීමටත් තරමක දස්කම් පෙන්වීමටත් හැකියාව පවතිනවා. කුඹ ලග්න හිමියන්ගේ ලග්නාධිපති 11 වැන්නේත් ගුරු 9 වැන්නේත් රවි සිකුරු 3 වැන්නේ වික්‍රමස්ථානයේ පිහිටීම හොඳ පිහිටීමක් නිසා වැඩි වශයෙන් යහපත් තත්ත්වයක් පෙන්වුම් කරන්නේ. රැකියාව ගැන කතා කරනකොට රැකියාවේ ඔබ දස්කම් පෙන්වනවා වගේම ඕනෑම තැනක වෙහෙස වෙලා ඔබ අභියෝග ඕනෑම මනුස්සයෙකුට ඕනෑම අභියෝගයකින් ඔවුන්ව පරාජය කළා ඔබ හරි ඔබ නිවැරදි ඔබ හැකියාවන්ත ඔබ දිනුම් බව පෙන්වීමේ හැකියාව අනිවාර්යෙන් පවතිනවා. ඔබ දේශ විදේශ දෙකේම කුමන හෝ තැනක ඔබට යම් ඉරිසියාකාරයන්ගෙන් නින්දාපස බාධාවල් රිදවීම් තියෙනවා නම් ඔවුන්ව පරාජය කරන්න පුළුවන් භාග්‍ය උදාවන කාල සීමා කොහොම නමුත් කේතු ව්‍යවස්ථානය දුරස් වෙන්නේ නිසා ඔබ මුදල් වියදම් කිරීමේදී මුදල් පරිහරණය කිරීමේදී ප්‍රවේසම් වෙන්න ඔබට ධන හානි සහ හදිසියේම එකපාරට ඔබගේ වටිනා දේවල් බිඳී යාම කැඩී යාම නැති වී යාම හිත විදීම් හිත විදවීම් සහ තමන්ගේ හිතවතුන් ඈත් වීම වගේ දේවල් පෙන්වුම් කරන මේ කාල සීමා කොහොම නමුත් ඔබට සිංහල අලුත් අවුරුද්දේ ආදායම් තත්ත්වයේ සරු වෙනවා. ඒ වගේම දියුණුව යහපත උදා කරන බවක් පේනවා. ඔබගේ හැකියාවල් පාවිච්චි කරලා මේ වසර පුරාට දියුණුවීමේ හැකියාව තියෙනවා. විශේෂත්වයෙන්ම අලුත් දේවල් ලබා ගැනීම ඔබ බලාපොරොත්තුෙන් ඉලක්කගත්ත මම මේ දේ ලබා ගන්න කැමතියි කියලා හිතනවනම් මම කෙසේ හෝ ලබා ගන්නවනම් හිතනවනම් අන්න ඒක නව වාසේ උදා කර ගන්න පුළුවන්. ඉඩකඩම් යාන වාහන ඒ වගේම ගෙවල් දොරවල් අලුත් නවීන පණ ඒ වගේම අලුත් වාහන තෑගි භෝග ලබා ගැනීමත් ලැබීමටත් හිමිකම් තියෙනවා. විශේෂයෙන්ම ඉතුරුම් ධනයක් ඇති කර ගැනීම හැකියාව පවතිනවා. සුබඵලයි තියෙන්නේ. සුබ අලුත් අවුරුද්දක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ පොදු ඵලපලයක් විතරයි. ගුරුග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්නේ උපන් ඔබට සිංහල අලුත් අවුරුද්ද කෙසේද කියන එක සොයා බලමු විමසා බලමු. මීන ලග්නේ උපන් ඔබට ලග්නාධිපති බුද නීචව තම සතු සමග ලග්නේ පිහිටලා තියෙන්නේ. ලග්නේ ධනය ගැන කතා කරන රවි සහ සිකුරු දෙවැන්නේ පිහිටලා තියෙන අතර ලග්නේ පස්වැන්නේ රාහු පිහිටලා තියෙනවා. ගුරු දුෂ්ටස්ථානයේ 8 වැනි සතුරු පිහිටලා තියෙන ඔබේ ලග්නෙන් 10 වැන්නේ කුජ ශනි යෝගයක් පිහිටලා තියෙනවා. කේතු 11 වැනි පිහිටලා තියෙන මේ ලග්නේ ලග්නෙන් ධනය ගැන කතා කරන දෙවැන්නේ රවි සිකුරු පිහිටීම දක්ෂව බුද්ධිය පාවිච්චි කරලා වචන පාවිච්චි කරලා කතාව පාවිච්චි කරලා ඔබ ධනය උපයීමේ හැකියාව පවතින විශේෂම කලා ශාස්ත්‍රයේ ඒ වගේම විසුතුරු භාණ්ඩ අලවි කරන අය ව්‍යාපාර ශාස්ත්‍රයේ ඒ වගේම ඒ වගේම කලාකාමී හැඩගන්වන ඒ වගේ සැලුන් වගේ දේවල් වලින් ඒ වගේ ශාස්ත්‍රවලින්
විශේෂයෙන්ම පරිපාලන ශේස්ත්‍රවල රජ රැකියා ආයතනවල මේ වගේ රැකියාවල් කරන අයට ඉතාම දියුණුව සහ හොඳ ලැබීම් පෙන්වු කරන වර්ෂයක උදාවක්. ඥානීය අධිපති බුදගහය ලග්නේ නීචව පිහිටීම තරමක් දුරබලා කටයුතු කිරීම ඔබගේ තිබෙන්නා වූ පීඩාකාරී ගැටලු තත්ත්වවලින් මුදව ගන්න ඔබට බේරෙන්න හැකියාව තියෙන නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. රාහු පස්වැන්නේ පිහිටලා තියෙන මේ ලග්නේ ග්‍රහ පීඨීම දිහා බලනකොට හදිස්සි ධනලාභත් ඉක්මනින් ඒ වගේම සෝදු ශේස්ත්‍රයේ එහෙම නැත්නම් තවත් දිනුම් ඇදීම් ශේස්ත්‍රවලින් හදිස්සි ධනලාභ ලැබීමේ වාග්ය තියෙන කොහොම නමුත් ගුරු අටවැන්නේ පිහිටීම හදිස්සි රෝග පීඩා ඒ වගේම අනුතුරු අන්තරා පිළිබඳව සලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ජලයෙන් බෑවුම් ප්‍රදේශවලින් සහ වාහනවලින් වැඩි ප්‍රවේශම් වීමක් කළ යුතුයි. විශේෂයෙන්ම ආශ්‍රය නිශ්‍රය කරන අයගෙන් නම් හිත රිදීම ඇති වෙන්න පුළුවන්, හිත පීඩා ඇති වෙන්න පුළුවන්. හොඳ දේවල් නම් පින්නම් කරන්නේ නැහැ. ඒ නිසා ආශ්‍රය කරන අයගෙන් නම් කල්පනාකාරී වන්න. රැකියාව ගැන කතා කරන කුජ ශනිගේ පිහිටීම එක පැත්තකින් ඔබ දක්ෂව, තර්කව, ජව සම්පන්නව ඔබගේ වගකීම් අකුරටම ඉෂ්ට කරන්න උත්සාහ ගැනීම කරાવી ඔබ තෘප්තිමත් වේවි ඔබේ රැකියාව ගැන. ප්‍රතිලාභත් ඉතාම යහපත් වෙනවා වගේම එම නිසා ඔබව කැපී පෙනීමත් ඇගීමටත් අක් වේවි. ඔබේ රැකියා ස්ථානයේ කොහොම නමුත් ඔබ පරාජය කරන සතුරන් ඔබට සමකාලීනව ඔබට අභියෝග කරන ඕනම කිරීම පරාජය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අනවශ්‍ය ගැටුම්, මත ගැටුම්, හිත රිදීම් වලට යෑමේ හැකියාව තියෙන නිසා ඉතාම කල්පනාකාරී යුතුයි. අන් අය සමග කටයුතු කරනකොට විශේෂයෙන්ම චෝදනා, නින්දා, ගැටලු වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය ගැන ගත්තයින් පස්සේ ඔබගේ කොඳුනාරටිය සම්බන්ධයෙන් කොන්ද ප්‍රදේශය ඒ වගේම බෙල්ල ප්‍රදේශය ඇඟිලි සහ කකුල් ආශ්‍රිත හන්දිපත් සම්බන්ධයෙන් තරමක් ආතරයිටිස් රෝගීන් වගේ අයත් ඉන්නවනම් ඒ අයත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම කේන්තියාම නුරුස්සන ගාතිය කලකිරීම නිසා තමන්ගේ දේවල් තමන්ම කඩාබිඳ වැඳීම් දේවල් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඉවසීම නිසා ප්‍රවේශමින් ඔබ ඔබේ ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දීලා ජයගත යුතුයි. කොහොම නමුත් ඔබගේ විවාහය සම්බන්ධයෙන් ගත්තන් පස්සේ විවාහය බලාපොරොත්තු වන යම් පුද්ගලයෙකු විවාහයක් අපේක්ෂා කරනවා නම් ඒ දේවල් වලට තරමක බාධක සහ ගැටලු ඇති වෙන්න පුළුවන්. දුර බලලා තව ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න යහපත් මංගල යෝජනාවලට බාධාවත් තමයි පෙන්වුම් කරන්නේ. විවාහයේ තුළ ඔබගේ ගෘහ ජීවිතේ නම් තරමක යහපත් භාවිකව සතුට සැනසීමෙන් ප්‍රීතියෙන් ඔබ ඔබේ යුතුකම් කොටස ඉෂ්ට කරන සහ අධික වෙහෙසෙන්ද ඒ අය වෙනුවෙන් සිද්ධ වෙනවා. කොහොම නමුත් වැඩි වශයෙන් ඔබට ආදායම් සරු වෙනවා. නමුත් වියදම් අධික වීම සිද්ධ කරાવි. ඔබගේ කරන කටයුතු වලට ඔබ දුරබලා බුද්ධිය පාවිච්චි කළ කටයුතු කරන්නේ නම් ඔබට විශාල ජයග්‍රහණයක් ලබාගෙන විශේෂයෙන්ම රවිසිකුරු ධනස්ථානය ගැන කතා කරන දෙවැන්නේ පිහිටීම නිසා හැකියාව උපරිම භාවිතා කරොත් ඔබට ඉතුරු කරන්න පුළුවන් ධනයකුත් ඒ වගේම අපේක්ෂා කරන ලද ජීවිතයේ යම් ඉලක්කයක් සාක්ෂාත් කරගෙන මේ වසර තුර මේ අලුත් අවුරුද්දෙන් පසුව ඔබට ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් අලුත් අලුත් දේවල් ලබා ගැනීමෙන් සාමාන්‍ය සමාජයේ සතුටින් ජීවත් වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ධන ලාභද, ඉඩකඩන් ලාභද, වාහන ලාභද ඔබට හිමිකම් තියෙනවා. කොහොම නමුත් හිස සම්බන්ධයෙන් අධික කල්පනා වීම සහ ඉක්මන්කාරී ගති ප්‍රවතුනුත් සෞඛ්‍ය ශේස්ත්‍රය ගැනත් ඉතා කල්පනාකාරී විය යුතුයි. අධික වියදම් පීඩාවල් ඇති කරන්නත් පුළුවන්. මේ ගැන දුරබලා කටයුතු කරන්න ඔබට නවවසර මේ අලුත් අවුරුද්ද යහපත් තරමක් මධ්‍යස්ථ ප්‍රතිඵල තම උදාවන්නේ. සුබ අලුත් අවුරුද්දක් මේ පොදු පලාපලයක් බව මතක තබා ගන්න. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.